ව්‍යාපාර සංවිධාන වර්ග තුනක් ඕගලන්ට ව්‍යාපාර අධ්‍යයනයේදී උගන්වලා තියෙන මේ වෙනකොට එකක් තමයි හිමිකාරීත්වය අනුව අපි ව්‍යාපාර සංවිධාන තුනක් ගැන බිස්නස් වලදී ඕගලන්ට කියලා දීලා ඇති. එකක් තමයි තනි පුද්ගල ව්‍යාපාර. තනි ව්‍යාපාර කියලා කියනවා අපි කේවල සාමි ව්‍යාපාර කියලා කියනවා. දෙවෙනි ව්‍යාපාර සංවිධාන වර්ගය අපි කියනවා හවුල් ව්‍යාපාර කියලා. හවුල් ව්‍යාපාර. ඊට අමතරව තවත් ව්‍යාපාර සංවිධාන වර්ගයක් තියෙනවා. ඒවට කියනවා සීමිත සමාගම් කියලා. සීමිත සමාගම්. ඒතුළ තනි ව්‍යාපාරයක සහ හවුල් ව්‍යාපාරයක ලක්ෂණ ව්‍යාපාර අධ්‍යයනයට උගන්වද්දී කියලා දෙනවා ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නැහැ කියලා. ගෙන් තනි පුද්ගල ව්‍යාපාර ගිණුම් තබන්න අනිවාර්ය අවශ්‍යතාවයක් නැහැ. එයාට කැමති නම් තියාගන්න පුළුවන්. රටේ නීතියකින් අනිවාර්ය කළ නැහැ කියලා කියනවා. හවුල් ව්‍යාපාර වලටත් එහෙමයි. අනිවාර්යෙන් ගිණුම් තැබිය යුතුයි කියලා නීතියක් නැහැ. නමුත් සීමිත සමාගම් සඳහා තියෙන සමාගම් පනත 2007 මේ පාඩම් කර ඔයගොල්ලෝ දන්න බිස්නස් වලට උගන්වන තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත කියලා තියෙනවා. සෑම සීමිත සමාගමක්ම සෑම වර්ෂයකටම මූල්‍ය ප්‍රකාශන හදලා ප්‍රසිද්ධ කරන්න ඕන. ඒක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක්. ඇහුණම ඇති හොඳින් මතක තියාගන්න එපා තාම පාඩම පටන් ගත්තේ නැහැ. 2007 අංකත් දන්න සමාගම් පනිති මොකද්ද කියන්නේ? සෑම සීමිත සමාගමක්ම සෑම වර්ෂයකම මූල්‍ය ප්‍රතිඵල අනාවරණය කරමින් මූල්‍ය ප්‍රකාශන හද සකස් කරලා කොටස් හිමියන්ට ඇල්මැති පාර්ශවයන් ප්‍රසිද්ධ කරන්න කියලා සමාගම් පනිති කියනවා. සමාගම් පනත කියන්නේ රටේ තියෙන නීතියක්. ඒනම් සමාගම් වල ගිණුම් තැබීම නෛතික අවශ්‍යතාවයක්. අනිවාර්යෙන් කරන්න ඕන වැඩක්. නීතියක් ඒක. නොකොලොත් සමාගමේ අධ්‍යක්ෂණුට දඩ ගහන. අධ්‍යක්ෂරුන් ඩූරෙන් නිරපා හැරලා ඒගොල්ලන් බැක්ලිස්ට් කරන. ඒ කියන්නේ අර අසාදු මොකද ලේඛනේද මොකද්ද කියන්නේ. ඒගොල්ලන්ට අපෝ අධ්‍යක්ෂරේ වෙන්න බෑ කිසිම සමාගමක. සස සීමිත සමාගම් වල ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය. විගණනේ පැත්තකින් තියමු අපි ගිණුම් තැබීම අනිවාර්ය. ලංකාවේ වැඩිපුර තියෙන තනි ව්‍යාපාර. පාරේ බහැල යනකොටනේ හැමතැනම කඩ දාගෙන පළතුරු වට්ටි තියාගෙන බුලත් පිටි තියාගෙන ඇඳුම් කඩ දාගෙන ඉන්නේ. ඒවා තනි පුද්ගලයන්ට අයිති තනි ව්‍යාපාර. නිසා අපි පාරේ යනකොට ගොඩක් ව්‍යාපාර 100කට ගියොත් 99කම ගිණුම් තැබීමක් වෙන්නේ. අවුලක් තියෙද නැහැ නිති. ඇයි ඉතින් නෛතික අවශ්‍යතාවයක් නෙවෙයි නම් ඒ මිනිස්සේ කැමති නම් විතරයි හදන්නේ. ගොඩාක් තියෙන තනි ව්‍යාපාර. මහියංගනේ වටේ රවුමක් ගහම ඔක්කොම තනි ව්‍යාපාර. සමාගමක් නැහැ හොයාගන්න. එතකොට සමහර වෙලාවට සමාගම් තියෙන්නත් පුළුවන්. හවුල් ව්‍යාපාර ලංකාවේ බොහොම අඩුවෙන් තියෙනවා. හවුල් කැඳත් එපා කියලා කියන රටේනේ මොන හවුල් ව්‍යාපාරද? හවුල් ව්‍යාපාර බොහොම අඩුවෙන් තියෙනවා. දැන් කවුරුත් හවුල් ව්‍යාපාර කරන්නේ නැහැ. හේතුව තනියෙනු සමාගම පටන් ගන්න පුළුවන් නිසා. එතකොට මේ තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර වල ගිණුම් තැබීම හා විගණනේ අනිවාර්ය නොවන නිසා ඔය ගොඩාක් ව්‍යාපාරිකයෝ ගිණුම් තබන්නේ නැහැ. සමාගම් නිවැරදිව ගිණුම් වාර්තා තබන ඩයලොග් එක මේ මොබිටෙල් සමාගම ඊළඟට සෑම බැංකුවක්ම සමාගමක් ලංකාවේ මොකද්ද මේ සම්පත් බැංකුව කියන්නේ සමාගමක් සෙලාන් බැංකුව කියන්නේ සමාගමක් HNB හයිට නැෂනල් බැංකුව කියන්නේ සමාගමක් ওই මූල්‍ය සමාගම් ඔක්කොම තියෙන්නේ LB Finance LOLC ඔක්කොම සමාගම් අය ගිණුම් තැබීම නිසි පරිදි කරනවා හේතුව සමාගම් පනතෙන් අනිවාර්ය කළ තියෙන නිසා හරි එතකොට දැන් තාම පාඩමක් ගැන මොකක්වත් කියලා නැහැ අහන් ඉන්න තියෙනවා. එතකොට තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර වල ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නැහැ. මේ නිසා බොහෝ අය ගිණුම් තබන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට හොඳ ඕනේ නැත්නම් රටට ඕනේත් නැහැ කියලා. දැන් මේ තනි පුද්ගල ව්‍යාපාරයක් ගැන අපි කතා කරමු. තනි පුද්ගල ව්‍යාපාරික කිනු මහතුන් කියලා. එයා ඉන්නේ මේ මහජන ලංක බැංකුව මේ තියෙන. මේ ලංක බැංකුව ඉස්සරහා මේ හරි පාරෙන් එහා පැත්තේ හොඳ කඩයක් කරන එක. එයාගේ නම මහතුන්. අවුරුදු 10ක් විතර ව්‍යාපාරي කරගෙන ගිහින් දැන් මහතුන් සෑහෙන ලාභයක් ලැබලා. එයාගේ භාණ්ඩවල ගුණත්වය හොඳයි, මිල ගණන් සාධාරණයි, පාරිභෝගිකයන්ට සලකන විදිය හොඳ නිසා එයා දිනුන වෙලා. හැබැයි ගිනුම් තැබීම අනිවාර්ය නැති නිසා එයා ගිනුම් තැබුවේ නැහැ. එයා දන්න විදියට වැඩේ කරගෙන ගියා, ව්‍යාපාරෙත් දිනුන උනා. දැන් එයාට ඕන මේ චූටි කඩේ කඩලා තට්ටු 3-4ක කඩයක් දාගන්න එතනම. ඒකට ඉතින් බැංකුවකින් ණය ගන්න ඕනේ. දැන් බැංකුවකින් ණය ගන්න රැකියාව කරන කෙනෙක් ගියාම අරන් යනවා පේ ෂීට් එකනේ වැටුප් පත්‍රිකාව කියන පොඩි පේ ෂීට් එකක්. ඒතර මැනේජර් ගාවට ගිහින් කියලා මට ලෝන් එකක් ඕනේ කියලා. මැනේජර් කියනවා අදෙන්න කොයාගේ පේ ෂීට් එක කියලා. ඒතර මේ පේ ෂීට් එක බලලා මැනේජර් කියනවා ආ ණයක් දෙන්න පුළුවන් කියලා. දැන් මහතුන් අයියට එහෙම කාගෙන්වත් පඩි හම්බෙන්නේ නැහැ නේ. අපිට වගේ සේවකයෙක් නෙවෙයි යා ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්. ඒතර යා අවුරුදු ගාණක් ව්‍යාපාර කරලා ලාභු පෙව්වා. නමුත් ගිනුම් වාර්තාවල ඒව සඳහන් වෙන්නේ නැහැ. ගිනුම් තැබුවේ නැහැ.
මහතුන්ට දැන් ණයක් ඕන. යනවා ලංකා බැංකුවට ගිහින් මැනේජර් ගාවට ගිහිල්ලා කියනවා මැනේජර් මහත්තයා මාව අඳුරනෝද කියලා. ලංකා බැංකුවේ මැනේජර් කියනවා ආ මේ මහතුන්නේ මේ ඉස්සරහා කඩේ මාත් ඔයාගේ කඩේ ඉන්නේ බඩු ගන්න කියලා කියනවා. මහතුන්ට දැන් එන හිණ. ලෝන් එක හම්බෙයි කියලා ඉතින් ඊපස්සේ මැනේජර් හොඳට කතා කරලා අහනවා මොකද ආවේ කියලා. මට ලක්ෂ 60ක ලෝන් එකක් ඕන කියලා. මහතුන් ඔයා හරි මට ලක්ෂ 60ක් ආවම දෙන්නම්කෝ. මොනවද අහනු ගෙනාවේ. මහතුන් කියලා මම මොකක් ගෙනාවේ නම් නැහැ. ඉතින් එහා පැත්තට අරගෙන යන්න ඉතින් මම බෑග් එකක් අරන් එන්නම් කියන සල්ලි අරන් යන්න. බැංකුවේ මැනේජර් කෙනෙක් එහෙම බෑ ණය ගන්න. ඔයා මෙන්න මේ දේවල් හදාගෙන එන්න කියලා. දැන් රජයේ සේවකෙක් හරි පෞද්ගලික ආයතන රැකියාව කරන කෙනෙක් නම් කියන පේ ෂීට් එකක්. සේවා ස්ථානයේ වැඩ කරන බවට සහතිකයක්. ඒ ටික අරන් එන්න කියලා. මහතුන් එහෙම ජොබ් එකක් කරන්නේ නැහැ කියලා මැනේජර් දන්නෝනේ. මැනේජර් එයාට කියන්නේ වෙනස් වාර්තා ටිකක් අරන් එන්න කියලා. මැනේජර් අහන මහතුන්ගෙන් මහතුන් ඔයා දැන් ওই බිස්නස් එක පටන් ගන්න කොච්චර කාලද? මහතුන් කියන අවුරුදු 10ක් වෙනවනේ සර්. ආ අවුරුදු 10ෙම ලාභ ලැබුවද කියලා අහුණා. ඔව් ඔව් සර්. ගමේ ඔක්කොම දුප්පත් උනේ මගේ කඩේ ලාභ ලැබල තමයි කියලා කියනවා. මැනේජර්ටත් hina ඉතින් මුගේ භාෂාව කොහොමද ලාභ ලැබලා. ලාභ ලැබෙන බව තහවුරු වුණා. කට වචනේ. මම මැනේජර්ට කිය මැනේජර් කෙනෙක් කියන්නේ මේ කලමනාකරුවෙක් කට වචනේ එකකතාවයට ණය දෙන්න බැහැනේ. යත් කරන රස්සාවක් නේ. එයා කියන මහතුන් එහෙම බෑ ඉතින්. ඔයා ওই පසුගිය වර්ෂ 10ෙම ඕනේ නැහැ මට. පසුගිය වර්ෂ 5ක ලාබලා ප්‍රකාශ ටිකක් හදන් එන්න කියලා කියනවා. මහතුන්ට දැන් නිකන් තද්බීරි වෙලා යනවා. මොකක්ද ඔය කිව්වේ කියලා. ඒ ගිනුම් තැබුවේ නැහැ නේ. අවුරුදු 5ක ලාබලා ප්‍රකාශ ඉල්ලනවා. මහතුන් ඊපස් ඔළුව කහකහා කියනවා. සර් මට තේරුන්නේ නැහැ මොකක්ද කිව්වේ කියලා. ඊපස් මහතුන්ට කියනවා මෙහෙමයි මහතුන් ඔයා දැන් බිස්නස් එක කරානේ අවුරුදු 10ක්. ඒ අවුරුදු 10ෙම ඕනේ නැහැ මට. අවුරුදු 5ක විතර ලාභය පෙන්නමින් ප්‍රකාශ ටිකක් හදන් එන්නකෝ. මහතුන් කියව අනේ සර් ඕව දන්නේ නැහැ මම කියලා. මැනේජර් කියනවා එහෙම ඔයා හදන්න ඕනේ නැහැ. ඔයා යන්නකෝ ඔකට උදව් කරයි විගණන ආයතනයකට ඔඩිට් ෆර්ම් එකට යන්න කියලා. ඔඩිට් ෆර්ම් එකට ගියා මේකේ ඉන්න ওই පොඩි කොල්ල කුරුට්ටෝ ඒ ලොල් ලියලි වෙලා ඇවිල්ලා චාටර්ඩ් කරන ගමන් පුහුණු වෙන්න ආපු කොල්ල කුරුට්ටෝ ඉන්න අන්න ඒගොල්ලන්ට කියලා හදාගන්න කියලා. ඒතර මේ මහතුන් මොකද කරන්නේ ව්‍යාපාරයේ තියෙන ඔක්කොම පොත් ටිකයි ඒගොල්ලන්ගේ යාගර මේ බිල් ටිකයි සේරම අරගෙන මේකට යනවා. ගියාට පස්සේ ඒකේ ඉන්න චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් ඉන්නවා. එයා ඕක කරන්නේ. එයා මොකද කරන්නේ? අර චාටර්ඩ් කරනකම් බුහුණු වෙන අයින් ට්‍රේනින් වෙන අය ඕගොල්ලන් වගේ චාටර්ඩ් කරද්දි ට්‍රේනින් එකක් ගන්න ඕන. අන්න ඒ ළමයින්ට ඕගොල්ලන්ට කියන මේක හදන්න කියලා. දැන් ඔයාලට මල ලැජ්ජාව. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔයා වෙනද ගාන හදද්දි ඔයාලට දෙනවා ශේෂ පිරික්සුම. ඊට පස්සේ පහලින් දෙනවා අතිරේක තොරතුරු. මහතුන්ගේ ව්‍යාපාරයේ මහතුන් ওই ෆයිල් මිටියයි දූවිලි තියෙන ෆයිල් මිටියයි ඔක්කොම අරගෙන මේ විගරණ ආයතනයට ආවම ඔයා තමයි දැන් ඒකේ ඉන්නේ ওই දෙන්න. දැන් ওই දෙන්න කොහොම හරි ලාභලා ප්‍රකාශ හදන්න ඕන අවුරුදු එකකට නෙවෙයි පහකට. එතකොට ඔයාට ශේෂ පිරික්සුමක් නැහැ. ඒක නිසා විකුණුම් කීයද කියලා දන්නේ නැහැ. ගැණුම් කීයද කියලා දන්නේ නැහැ. විදුලි ගාසු කීයද කියලා දන්නේ නැහැ. රක්ෂණ ගාසු කීයද කියලා දන්නේ නැහැ. ඔයාට තරහ යන මහතුන් එක්ක ඔයා මහතුන්ගෙන් අහන කො ඔයාගේ විකුණුම් ජර්නලේ මහතුන් කියන එහෙම එකක් නෑ මට. කො ඔයාගේ ගැණුම් ජර්නලේ එහෙම එකක් නෑ කියන. එතකොට ලෙජරයක් පිස්සුද නෝනා මැඩම් මං ගාව ලෙජරෙකුත් නෑ කියන. ඊට පස්සේ මහතුන් කියන අනේ කොහොම හරි හදලා දෙන්න කියන. දැන් ඔයාට බෑ කියන්න පුළුවන්. අර කවුන්ටන්ට් කියන පුළුවන් පුළුවන්. ඔයි දෙන්න මේ අවුරුදු ගානක් කොමර්ස් කරලා ළමයි දෙන්නේ. මහන්සිලා මේක කොහොම හරි හදන්න කියන. දැන් වස්සල එජ්ජා අවුරුදු දෙකක් කොමර්ස් කරලා accountant කෙනෙකු පුළුවන් කියලා. ඔයාට දැන් හදාගන්න බැරි size එකක් තියෙනවා. එහෙනම් දැන් වෙනද විදියට හදන්න නම් දැන් වෙනද ශේෂ පිරික්සුම දීලා අතිරේක තොරතුරු ටික දුන්නම අපි ඒවා උපචිත වියදම්, කලින් ගෙව් වියදම්, ලැබිය යුතු ආදායම්, ෂය හානි කරන ලාභ, EPF, PTF කියලා ගැලපීම් කරලා තනි පුද්ගල ව්‍යාපාරික ලාභලා ප්‍රකාශي මූලතත්ත්ව ප්‍රකාශ හදන විදිය දන්නවා. හැබැයි එහෙම හදන්න පුළුවන් ගිනුම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන ගියා ආයතනයක. මේ මහතුවා නිසි පරිදි ගිනුම් පවත්වාගෙන ගිහිල්ලා නැහැ. ඒ නිසා එයා ගාව ලෙජරයක් නැහැ. උපයෝගී පොත් නැහැ. මූලාශ්‍රලියවිලි නැහැ. ලෙජරයක් නැත්තම් ශේෂ පිරික්සුම බෑ. එනම් මල කෙලිය. වෙනද අපි විකුණුම් හොයාගන්නේ විකුණුම් ජර්නලෙන්. මහතුන්ගේ ව්‍යාපාරේ විකුණුම් ජර්නලයක් නැහැ. වෙනද අපි ගැණුම් හොයාගන්නේ ගැණුම් ජර්නලෙන්. මහතුන්ගේ ව්‍යාපාරේ ගැණුම් ජර්නලයක් නැහැ. වෙනද අපි ශේෂ පිරික්සුම හදන්නේ ගිනුම් ටික ඔක්කොම ශේෂ කරලා. මහතුන්ගේ ව්‍යාපාරේ කිසිම ගිනුමක් නැහැ. ශේෂ පිරික්සුම බෑ විකුණුම් හොයාගන්න ජර්නලයක් නැහැ. ප්‍රශ්න ගොඩයි දැන් වාට ඇඬෙනවා. ඇඬෙන්නේ නැහැ හේතුව එහෙම නොවෙන්න උසස් පෙළවලදී උසස් පෙළ මට්ටමේදී ඒ පිළිබඳ මූලික අවබෝධය දෙන පාඩමක් දාලා තියෙන සිලබස් එකට. මේ තත්ත්වෙ ගියොත් තමයි එහෙම වෙන්නේ. එතකොට මේ පාඩමේ නම තමයි මොකද්ද? මෙන්න මේ වගේ
ගනුදෙනු විධිමත්ව පවත්වාගෙන යන්නේ නැති ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ගියාම අපි කියනවා මෙයාගේ තොරතුරු අසම්පූර්ණයිනේ. නා සම්පූර්ණ සටහන් ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තමයි පාඩමේ නම. දිග නමක් තියෙන මොකද්ද? අසම්පූර්ණ සටහන් ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. තේරණ දිංගලෙන් කොත් ගිනුම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන නොගිය ආයතනයක මූල්‍ය ප්‍රකාශන සකස් කරන්නේ කොහොමද කියලා තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒතර මේ වගේ පාඩමක් ඉගෙනගෙන ගියාම ඔයාට අර ප්‍රශ්නේ ඇති වෙන්නේ ලංකාවේ ගොඩාක් තියෙන නිසි පරිදි ගිනුම් වාර්තා පවත්වා ගන්න නැති ආයතන. ඒතර අනිවාර්යෙන් මේ පාඩම තමයි වැදගත්ම පාඩම accountancy පැත්තෙන් ඉස්සරහට යනවා නම්. ඒක ලංකාවේ ගොඩක් ව්‍යාපාර ගිනුම් තබන්නේ නැහැ නේ හරියට. ඒතර මේ පාඩම සෑහෙන වැදගත්. එහෙනම් පාඩමේ නම තමයි අසම්පූර්ණ සටහන් ඇසුරින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. පාඩමේ නම දිග නිසා අපි කෙටියෙන් කියන්නේ ආදරයට අසම්පූර්ණ සටහන් කියලා. නමුත් පාඩමේ සැබෑ නම ලියන්න මාතෘකාව විදියට අසම්පූර්ණ සටහන් ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. මේ දක්වා කිව්ව මොනවත් පාඩමේ කරුණු නෙමෙයි. ඇයි එහෙම පාඩමක් කරන්න කියලා පොඩි ප්‍රවේශයක් විතරයි ගත්තේ. හරි. එහෙනම් පාඩමේ නම ලියන්න මොකක් කියලාද? අසම්පූර්ණ සටහන් ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. කෙටියෙන් අසම්පූර්ණ සටහන් කිව්වොත් හරි. ඉතින් ඒකට දිගට ලියන්න. අසම්පූර්ණ සටහන් ඇසුරෙන් මම ලියන්නේ බලන්න පපුරු කැත්තයි. අසම්පූර්ණ සටහන් ඇසුරෙන් අසම්පූර්ණ සටහන් ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. අසම්පූර්ණ සටහන් ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. මාතෘකා පෙන්නෙත් නැහැනේ. අසම්පූර්ණ සටහන් ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. හරි. ඒක නිබන්ධනේ මම ඕගොල්ලන්ගේ තාත්තලා තේවන්නම්. ලබට තව දවසින් විතර එවන්නම්. දැනට අපි පාඩමට අවශ්‍ය මූලික කාරණා ටික විතරක් සාකච්ඡා කරමු. නෝට් එක නෝට් එකක් නැහැ මේක ඇත්තටම. මේ පිටුවක් විතර තියෙන්නේ. මේක ටියුට් එකටම දාලා තියෙනවා. නෝට් ලියන්න ඕනේ. පාඩමේ ගණන් ටික හදාගන්න ක්‍රමානුකූලව හුරු වුණාම හරිනේ. ලොකු පාඩමක් නෙමෙයි මේක. පොඩි පාඩමක්. මම නිෂ්පාදන පිළිවෙල ඒකන වගේ ඊටත් වඩා ලේසි පාඩමක්. හරි. එතකොට අසම්පූර්ණ සටහන් ඇසුරින් මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්න. දැන් එක ප්‍රවේශයක් ගත්තනේ මම. සමහර ව්‍යාපාරික ගිණුම් වාර්තා පවත්ව ගන්න නැතුව හිටියට එයාලට බැංකුවෙන් ණය ගන්න නැත්නම් මේ මහතුන් දැන් හොඳ බිස්නස්මන් කෙනෙක් නේ, හොඳ ව්‍යාපාරිකයෙක්. ඒතර එයා ලාභ හොඳට ලබලා ඒක නිසා ආදායම් බුද්ධ දෙපාර්තමේන්තු මේ මස්ස වගේ වටේ ඇවිදලා ඇවිදලා මහතුන් එකපාරට අල්ලගත්තා. උඹ හොරගෙඩිය වගේ මෙච්චර කාල රජයට බදු ගෙව්වේ නැහනේ, කෝපෙන්න පිය බලන්න කියලා බලලා දැන් ඔන්න ආදායම් බදු ගෙවන තත්ත්වෙට පත් කරගත්තා. මහතුන් හොඳටම බය වෙලා. ඒතර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් බදු නිලධාරීන් කියන හරියට බය වෙන්න ඕනේ නැහැ. ඔයා ආදායම් බදු ෆයිල් එකක් හදලා ගෙවන්න. නොගෙවී හිටියොත් තමයි බය වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මහතුන් දුවගෙන ගිහිල්ලා විගණන ආයතනෙ ගිහින් කියනවා අනේ මට පසුගිය වර්ෂවල ලාභ ලාභ ප්‍රකාශ හදලා දෙන්න කියලා. එතකොට ඉතින් අර ප්‍රශ්නේ තියෙනවා. දැන් සමහර ව්‍යාපාරික ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන නොගියට ඒගොල්ලන් ටිකක් දියුණු වෙනකොට බැංකුවලින් ණය පහසුකම් ගන්න ගියාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු ගෙවන්න ගියාම ගිණුම් වාර්තා අවශ්‍ය වෙනවා. ඒතර ගිණුම් වාර්තා නැති නිසා අර වෙනද පුරුදු විදියට අපිට මූල්‍ය ප්‍රකාශන හදන්න බැහැ. තොරතුරු වෙනස් ක්‍රමයකට හොයාගන්න වෙන්නේ. තේරණ සිංහලෙන් කිව්වොත් විකුණුම් වෙනද හොයාගන්නේ විකුණුම් ජර්නලෙයි. අද විකුණුම් ජර්නලයක් නැතුව අපි වෙන ක්‍රමයක් හොයාගන්න ඕන. පුළුවන්. තව චුට්ටකින් කියන්න. අපිට වෙනද අපි ගැණුම් හොයාගන්නේ ගැණුම් ජර්නලෙන් අද විකල්පයක් හොයාගන්න ඕන. හේතුව මෙයා ගාව ගැණුම් ජර්නලයක් නැති නිසා. අන්නේ විකල්ප ක්‍රම ටික උගන්වන එක තමයි අද දවසේ වෙන්නේ. මේ විකල්ප ක්‍රම ටික එකතු කරගත්තම අපිට ලාභ ලාභ ප්‍රකාශය හදන්න පුළුවන්. තවත් තේරෙන විදිහට කිව්වොත් මෙහෙම. ඔය අන්තිමට හදන්න ඕන ලාභ ලාභ ප්‍රකාශයක් නේ. ඔව් ඒ තමයි මේක. මේකේ උඩින්ම තියෙන්නේ මොකද්ද? විකුණුම්. ඔය විකුණුම් වෙනද ඔයා හොයාගන්නේ විකුණුම් ජර්නලේ. මේ මහතුව ගා විකුණුම් ජර්නලයක් තියෙද? නැහැ. විකුණුම් සිදු වෙන්නේ ආකාර දෙකකට. අත්පිට මුදලටයි ණයටයි. එහෙනම් විකුණුම් වෙනද හොයාගන්නේ විකුණුම් ජර්නලේ. අද විකුණුම් ජර්නලයක් නැහැ. ඔයාට පුළුවන් පොඩි ණය ගැටි පාලන ගිණුමක් හදාගෙන ඒගොල්ලන් ගාව නැහැනේ අපි හදන ණය ගැටි පාලන ගිණුමක් හදලා මහතුන් ගාව තියෙන ණය පොත් ඕනම කෙනෙක් ණයට විකුණද්දි මදුරු කොල් පෙට්ටියක හරි ලියන එක. ඔය සමහර පරණ කඩවල පොඩි පෙට්ටි කඩවලනේ කැලෙන්ඩර් කොලේ ලියලා තියෙනවා සිරිපාලගේ කොල්ලා කියලා 100යි 50යි 60යි 75යි කියලා දිගට ලියලා තියෙනවා. ආන්නේ ටික ඔයා එකතු කරනවා ඊට පස්සේ ඔයාට හම් වෙනවා ණය ගැටියන්ගේ ආරම්භක ශේෂය.
300ක්. මම බය වෙන්න පහන් එන්න. නැත්තම් පාඩම් මොකටද කරන්න කියලා දන්නේ නැහැ ළමයි. මේක ඇත්තටම පාඩමකුත් නෙමෙයි. ප්‍රවාහය ඒ මොකද කිව්වේ? මේ පාඩමක් නෙමෙයි. අර ඉගෙන ගත්ත accounting දැනුම පාවිච්චි කරලා අසම්පූර්ණ සටහන් තියෙන තැනක මේක උගන්නන එකක් නෙමෙයි. කියන්නේ අසම්පූර්ණ සටහන් තියන්නේ කොහොමද කියලා උගන්නන්න ඕනේ නෑනේ. හැමෝම අසම්පූර්ණ සටහන් තියෙනවා. ඒ තියපු අසම්පූර්ණ සටහන් විධිමත් මූල්‍ය ප්‍රකාශනයකට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා උගන්වනවා. පාඩමකුත් නෙමෙයි මේක. කලින් ඉගෙන ගත්ත පාඩම් සම්බන්ධ කරගෙන මේක හදන්න බලන්නේ කොහොමද? නයිගෙතියන්ගේ ආරම්භක ශේෂය හොයාගත්ත. නයිගෙතියන්ගේ අවසාන ශේෂය. ඔය ගොඩක් ව්‍යාපාර තියෙනවා තඩි පොතක් නේ. ලෙජර් ඒ වගේ ලෙජර් පොත් බුක් කියලා තියෙන දන්නවනේ. දැකලා ඇති අර කොටු ගහලා නිකන් අර අමුතු හાર્ඩ් කවර් එකක් දාලා තියෙන. අන්න ඒකේ තියෙනවා අමල් නිමල් කමල් ජගත් සුනිල් කියලා. ඒ ඔක්කොගේම ශේෂ ටික එකතු කරගන්න. මාන අවසාන ශේෂයව 250ක්. බය වෙන්න එපා නිකන් අහන් ඉන්න. ඒක නයිගෙතියන්ගේ අවසාන ශේෂය 250. ඊට පස්සේ මුදල් හම් වෙනකොට ගොඩක් ව්‍යාපාරිකයෝ ඉස්කෝලේ ගියේ නැතත් මුදල් හම් වුණාම ලියන එක බලන්න ඕන. ව්‍යාපාරික කොමියුනිකේෂන් එක රීලෝඩ් එකක් දැම්ම පොතක 0.7යි මෙහෙමයි කියලා ලියලා 100යි කියලා දාන. ඊළඟ එක නා 0.7යි මෙහෙමයි කියලා දාන. එතකොට මුදල් ලැබින් හැම කෙනෙක්ම සටහන් කරලා ගන්න. ඒක ලස්සන මුදල් ලැබින් ජර්නල් එක නෙවෙයි. නිකන් කඩදාසියක වෙන්න පුළුවන්, කාඩ්බෝඩ් පොලේක වෙන්න පුළුවන්, කැලෙන්ඩරේ වෙන්න පුළුවන්. ඔයාගේ මහතුන්ගෙන් අහන කො ඔයාගේ මුදල් ලැබින් මහතුන් ඩොලරේ ඩොරේ රැලි තියෙන මෙහෙම එක ලෑල්ලක් පෙන්වල කියන මේ පළවෙනි මාසේ හම්බෙච්ච. ඔයාට ඉතින් hina වැඩි. ඊළඟ ඩොර ලෑල්ල ගෙවලා දෙනවා මෙන්න මැඩම් දෙවෙනි මාසේ මුදල් ලැබී. කොහොම හරි එයා ලියලා ඩොර ලෑල්ල හිමිට ලියාගෙන ගිහිල්ලා. දැන් ඉතින් ඔයා දුකසේ ඩොර ලෑල්ල කැල්ල එකක් තියා මෙහෙම එකතු කරගන්න. එකතු කළා ණය ගැතියගේ මේ විහිළු කතාව නෙමෙයි ඉතින් හොඳ ලංකාවේ හැටි. ඒතකොට මුදල් හම්බුනාම හම්බෙච්ච මුදල් ටික අපි මුදල් පාලන ගින්නම අර ණය ගැති පාලන ගින්නම බැර කරමු. හරි නේද? එතකොට අපි ණයගැටි මහතු සෝරි ව්‍යාපාරේ මහතුන්ගෙන් ආන ඔයා ණයගැටියට වට්ටම් එහෙම දෙනවද? පිස්සුද මැඩම් මේ වට්ටම් දෙන්න පුළුවන්ද? මුන් මේ ණයට තරම් ගිරන් කියන්නේ ණය දුන්න වට්ටම් නැහැ. ඊට පස්සේ කියන මේ සමහර අය ණය නොදී පැහැර හැරියද කියලා. මහතුන් කියන එහෙම කොහෙද මාත් එක්ක? හැබැයි මේ දෙන්නෙක් විතර මැරුණා මැඩම්. ඒගොල්ලන්ගේ සල්ලි හම්බුනේ නැහැ කියලා. ආ ඒ කියන්නේ බොල් ණය වෙලා. ඌ දන්නේ නැහැ බොල් ණය කියලා දෙන්නෙක් මැරුණලු. එතකොට මැරිච්ච අයගේ පිටු බැලුවම රුපියල් ලක්ෂයක් හානි කරන අලාභ බොල් ණය. එහෙම තිබ්බොත් ඒකත් ලියන අපි තුම එහෙම නැහැ කියලා. ඊට පස්සේ දැන් ඉතින් එන මහතුන්ට අපි කියන හා ඔයා යන්න ආයි තෝරනොත් අන ගහන්නම් කියලා. ඊට පස්සේ යන අයගේ තිපාලන ගිනුම එකතු කර ගන්න. මේ නිකන් බය යන්න කියන මිසක් පාඩම නෙමෙයි. හොඳ නෑ හුණම ඇති. 5500ක් එකතු. ඒ 5500 මේ පැත්තෙන් ලියන. ලියලා අපි බලමු ආරම්භ කීයක් ශේෂ තියෙන්නද? 300ක්. ඒ 300 අඩු කරාම 5200ක්. ආ ඒ තමයි විකුණු. ඔන්න ඔයාට හම්බුණා විකුණු. ඊට පස්සේ මහතුන්ගෙන් අහනවා ණයට විකුණපුවා. ওই මුදල් පොතේ පොතේ ඇති මැඩම් හොයාගන්න කියනවා. පොත හොයාගෙන හොයාගෙන යනවා. ඒතකොට ජනවාරි මාසෙ විකුණපුව තියෙනවා. පෙබරවාරි මාසෙ විකුණපුව තියෙනවා. මාර්තු මාසෙ ওই ටික ඔක්කොම එකතු කරගත්තම ඔයාට අත්පිට විකුණුම් හම්බ වෙනවා 1800ක්. 1800ක්. එහෙනම් දැන් ඔයාට සතුටුයි මේ බාන. ණයට විකුණුම් 5200යි. වර්ෂයේ අත්පිට විකුණුම් 1800යි. ඒ කියන්නේ ඔක්කොම විකුණුම් කීයද? 170,000 වලින් නැත්නම් දහස් වලින් 7000 170ක විකුණුම් කරලා මහතු 5200ක් ණයට අත්පිට මුදලට 1800ක්. ඒක සාමාන්‍යයෙන් අපි ණයට විකුණුම් හොයාගන්නේ විකුණුම් ජර්නලෙන් උනාට මේ වගේ ව්‍යාපාරික විකුණුම් ජර්නලයක් නැති නිසා අපි ගිණුම් කරන අවබෝධය පාවිච්චි කරලා ණය ගෙති පාලන ගිණුමක් හදාගෙන ආරම්භක ශේෂ දොර ලෑල්ලෙන් මදුරු කොයිල් පෙට්ටි වලින් අර ලෙජර් පිටුවෙන් හොයාගෙන ස්තියාග අවසාන ශේෂෙත් ඒ විදිහට ලියාගෙන මුදල් ලැබිච්ච ඒවා ගණනය කරලා සෑහෙන මහන්සි වෙන්න ඕනේ ඉතින් ඔයා. ඒ ටික එකතු කරලා ණයගැතියන්ගේ ලද මුදලත් ලියාගත්තා. ඊුවට පස්සේ අපිට ණයට විකුණුම් හම්බුණා. අත්පිට විකුණුනොත් හම්බුණා. එහෙනම් කාල පරිච්ඡේදයේ මුළු විකුණුම් 7000යි. ඔයා මෙතන ලියන ලස්සනට 7000යි කියලා. මොන ලාභලා ප්‍රකාශේ පළවෙනි තීරුව හරි. ඒ කියන්නේ අහන් ඉන්නේ විතරයි තියෙන්නේ. හොඳයි බය වෙන්න එපා. ඊපස්සේ විකුණුම් පිරිවැය අපි මේකෙන් අඩු කරනවනේ. විකුණුම් පිරිවැය අඩු කරනවා. ඒත් විකුණුම් පිරිවැයට එන දේවල් මතක් කරගන්න. ආරම්භක තොගය. හා ගැණුම්. හරි. අඩු කරන්න ඉතිරි තොගය. ලැබෙන කවුද? විකුණුම් පිරිවැය. ආරම්භක තොග කියන්නේ මහතු ඔයා මහතුන්ගේ මිස්ටර් මහතුන් ඔයාගේ ආරම්භක තොගය කියන. ඒ කියන්නේ මැඩම් කියලා එයා අහනවා. ඉතින් ඔයා ඊට පස්සේ ලොකු ලොකු වචන කියන්නේ නැහැ යාට. මහතුන් මේ කඩේ පටන් ගන්නකොට මේ අවුරුද්ද පටන් ගන්නකොට කඩේ කොච්චර තොග තිබ්බද? මහතුන් ගානක් හදලා කොහොම හරි කියනවා. එයා කියනවා හාල් මෙච්චරක් තිබ්බා. හාල් කිලෝ 100ක් තිබ්බ මැඩම්. බොන්චි කිලෝ 50ක් තිබ්බ. මොන්නේ හොම ලයිස්තුවක් කියනවා.
දැන් ඉතින් එන කරදරයක් ඔයාට ඉතින් එන මහන්සි වෙන්න වෙනවා. ඊට හරියන ගාණක් හම්බ වෙනවා. හැබැයි ඔයාට නෙමෙයි ඔයාගේ chartered accountant ඔයාට දෙන්නේ ට්‍රේඩින් හිඳ පොඩි ගාණක් හම්බ වෙනවා. පුහුණු. එතකොට මෙතන කිලෝ 50යි මෙතන එහෙම එහෙම දීලා ඒ ටික දැන් අපි මිලෙන් වැඩි කරලා කොහොම හරි 50 දාගෙන ආරම්භක තොගේ හොයාගත්තා. 380. ඊට පස්සේ වර්ෂයේ අවසානයේ තොගේ ආයෙත් පේනවා මේ තියෙන මැඩම් පරිප්පු ගෝනි පහක් තියෙන. ඒතර කිලෝ ගාණ බලලා ගාණ හදාගන්න. කරවල කිලෝ 200ක් තියෙන ඒකේ ගාණ හදාගන්න. සිල්ලර කඩේක නะ. ඒතර හැමෝම අවසාන තොගයක් හොයාගන්න. 600ක්. ඊට පස්සේ ගණුම් කරපුවා. ආ ගණුම් කරපුවා පෙන්නන්නම් මැඩම් මං ගණුම් කරන්නේ දබුල්ලේ මේ කඩෙන් ඊළඟට කුරුණෑගල මේ කඩෙන් කියලා කියේ. ඒතර ඔයා බලනවා ඒක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි ඒගොල්ලන්ට කෝල් එකක් දීලා අහන්න. ඔයා දඹුල්ලේ තියෙන කඩේට කෝල් එකක් දීලා අහනවා මේ මහතුන් කියලා කඩයක් එක්ක උගලන් ගනුදෙනු කරනවද කියලා. ඔව් කියන. මහතුන්ගෙන් කීයක් හම්බෙන්න තියෙද කියන්නකෝ. ඒතර එයා කියනවා ලක්ෂ 3ක එයා ගණන් කළා තියෙනවා කියලා. කුරුණෑගල කඩේ නුවර කඩේනුත් කෝල් කළා අහනවා. ඒගොල්ලොනුත් තව රුපියල් 2000ක ක්‍රයව කියන. ඒ කියන්නේ මේ මාස තුල ගණන් කළා මේ වර්ෂය තුල ගණන් කළා 2000 කීයක්ද? 300. අන්නේ 2300ක් මෙතෙක් දාගත්තම එතන ගණන් එකතු වෙන ඉතිරි තොගේ අඩු කරාම විකුණුම් පිරිවැය ලැබෙනවා. විකුණුම් පිරිවැය ලැබුණම අපිට ලැබෙන දලලාභය ඊට පස්සේ වෙනත් ආදායම් ටික දියලා වියදම් ටික අඩු කරලා දැන් පොඩි වැඩේ වෙන විදියයි මම මේ කිව්වේ. දැන් අදහසක් එන්නේ ඉතින් පාඩම කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ගනුදෙනු නිසියාකාරව ගිනුම් ගත කළ නැත්නම් අසම්පූර්ණ සටහන් නම් තියලා තියෙන්නේ. මූල්‍ය ප්‍රකාශන පිළිල කරන එක සෑහෙන කරදරකාරී වැඩක්. නමුත් ලංකාව තුල සෑම ව්‍යාපාරයකම ගිනුම් තැබීම අනිවාර්ය නැහැ. දැන් යුරෝපානු යුරෝපීය රටක වුණා නම් පොඩි කඩයක් දැම්මත් මේ ගිනුම් තබන්න ඕන. ලංකාවගේ රටවල ගිනුම් තැබීම අනිවාර්ය කරලා තියෙන්නේ සමාගම් සඳහා විතරයි. යුරෝපය වගේ නම් හැම ආයතනයක්ම තනිද හවුල්ද සමාගම්ද කියලා නෑ. හැමෝම ගිනුම් තබන්න ඕන නිසි පරිදි. ඒතර ලංකාවගේ රටක ඔන්නම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගනුදෙනු නිසියාකාරව ගිනුම් ගත කළ නැති වුණාම. එහෙම ගිනුම් ගත නොකළ ආයතන වලටත් විධිමත් මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය වෙනවා. මොනව සඳහාද? ආදායම් බදු කටයුතු සඳහා, බැංකුවකින් ණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන්න විධිමත් මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය වෙනවා. ඒතර ගිණුම් වාර්තා පවත්වාගෙන නොගිය ආයතනයකට මූල්‍ය ප්‍රකාශන හදන්න අවශ්‍ය වුණාම ගිණුම් කරන එක ගැන අවබෝධය තියෙන ඕගොල්ලන් ගාවට ඇවිල්ලා උදව් ඉල්ලුවම, උදව්ව නෙවෙයි නේ, සේවා ඉල්ලුවම ඕගොල්ලන් මොකද කරන්නේ? ඒක හදලා ඊට අදාළ ගාණ ගාස්තු අය කරගන්න. ඒතර ඒ සඳහා accountant කෙනෙක්ට අවබෝධයක් තියෙන්න ඕන නිසා මෙන්න මෙහෙම පාඩමක් 12 වසරේදීම කියලා දෙනවා. හරි. ඒතර ඔබ තමයි පාඩමේ නම අපි ලිව්වා. දැන් අපි එක එක තොරතුරු හොයාගන්න විදිය බලමු. එහෙනම් මතකයි නේද විකුණුම් හොයාගන්න ඕන, විකුණුම් පිරිවැය හොයාගන්න ඕන. ওই ටික හොයාගන්න තමයි තියෙන්නේ. නෝට් එක මම ලියන්න නැතුව ඉන්නම්. නෝට් එක ටියුට් එකට දාන නිසා. හරි නේද? එහෙනම් අපි පළවෙනි අභ්‍යාසය ලියාගමු මෙන්න මෙහෙම. නිකම්ම එකපාරට මාතෘකා ලියලා අභ්‍යාසය කියලා දාන්න. අවුලක් නැහැ නෝට් එක ටියුට් එකේ තියෙන නිසාම. පිටු දෙකක නෝට් එකක් තියෙනවා. හරි. හරි පළවෙනි ගාන ලියන්න මෙහෙම මහතුන්ගේ ව්‍යාපාරේ පුංචි පුංචි අභ්‍යාස නෝට් එක ලියන්න ගියාම බය හිතෙන විතරයි එක මහතුන්ගේ ව්‍යාපාරේ මම ලියන්නේ බලන්න එපා ලියන්න ඇහෙන එක මහතුන්ගේ ව්‍යාපාරේ 2021.41 දිනට 2021.41 දිනට පැවති වත්කම් හා වගකීම් ශේෂ ප්‍රවති වත්කම් හා වගකීම් ශේෂ පහත දී ඇත. ප්‍රවති වත්කම් හා වගකීම් ශේෂ පහත දී ඇත. ප්‍රවති වත්කම් හා වගකීම් ශේෂ පහත දී ඇත කියලා අපි ලියාගමු. හරි නේද? දැන් ඔයා මේකත් දන්නවද මේ කරන්න යන්නේ? දැන් මහතුන්ගේ ව්‍යාපාරයට ඔයා ගියාම ඉස්සෙල්ලම හොයා ගන්න ඕනේ මහතුන්ගේ ව්‍යාපාරේ ප්‍රාද්දනේ. ඇයි සර් ඒක ඉස්සෙල්ලම හොයන්නේ කියලා අහන්න එපා. කොහොම හරි ඉතින් ප්‍රාද්දනයක් කීයද කියලා දැනගන්න එපා. මේ ව්‍යාපාරයක හිමිකම් කොච්චරද කියලා. මහතුන්ගෙන් අහන්න මහතුන්. ඔයාගේ ව්‍යාපාරේ ප්‍රාද්දනේ කීයද කියලා. මිනිහා නිකන් බයිලා දොඩවනවා. මිනිහා කියනවා මම අවුරුදු 10කට කලින් නේ මැඩම් පටන් ගත්තේ. ඒ කාලේ නම් රුපියල් ලක්ෂ 2යි මගේ අතේ තිබ්බේ. මම ඕකෙන් බොහොම මාරුවෙන් නොකව නොබී එකතු කරලා කට්ටිය රවට්ටලා ඇඳිවුණා වුණා කියලා කියනවා. අපි කියන අපිට ඒ ඕනේ අපිට ඕන මේ 2021.41 දිනට ප්‍රාර්ථනෙ. මිනිහරත් අද වෙනවා දැන් මහතුන් කියන මන් දන්නවනම් මැඩම්ලට කියන්නේ නැහැ නේ මං හොයාගන්න ඕන. ඒකත් ඇත්ත නේ අපිම හොයාගන්නම් කියලා
ඔයාල හොයා ගන්න. දැන් ප්‍රාද්දනේ මිනිස්සේ දන්නේ. ඇයි දන්නේ නැත්තේ? ඇයි අවුරුදු 10ක් බිස්නස් එක කරගෙන ඇවිල්ලා. පටන් ගත්ත දවසේ දාපු ගාණ දන්නෝ. නමුත් ඒක 21යි 4යි දිනට ප්‍රාද්දනේ නෙවෙයිනේ. අවුරුදු 10කට කලින් 2011 10 පටන් ගන්න තියෙනවා. එහෙනම් හරියන්නේ නැහැ. තුරාට මතක් වෙනවා ගිනුම් කරන සමීකරණය. වත්කම් සමානයි. ලියන්න එපා. වගකීම් දන. හිමිකම් කියන. තුරා ওই දෙන්න කතා වෙනවා හරි. මහතුන් ප්‍රාදනේ දන්නේ නැහැනේ. අපි දැන් එකතු වෙලා ව්‍යාපාරි වත්කම් හොයාගමු. ඊට පස්සේ ඔය එහෙට මෙහෙට කෝල් කරලා බැංකුවට කුරුණෑගලට දඹුල්ලට කෝල් කරලා වගකීම් හොයාගමු. ගෙවන්න තියෙන බිල් ටික විදුලි බිල් රතු පාටෙන් ඇවිල්ලා ඇති. අන්න ඒවයි වගකීම් හොයාගමු. බැංකුව ඉරාව බැංකුවට කෝල් කරාම හොයාගන්න පුළුවන්. ගෙවල් කඩ කුලී ගෙවිය යුතු නම් කඩේ අයිතිකාරයෙක්ගෙන් ඇහුවම කියයි මාස දෙකක කුලී ගෙවලා නැහැ කියලා. එහෙනම් වත්කම් ටික එකතු හොයා හොයා ගන්නවා 4000ක්. වගකීම් ටික එකතු හොයා ගන්නවා 1000ක්. මේ විදිහින් හොයා ගන්න එක ලේසි නෑ. සෑහෙන මහන්සි වෙන්න ඕන. ඔයාට ලේසි ගාණ දෙන නිසා. ඒතර 4000යි 1000යි අතර වෙනස. හිමිකම 3000යි. අපි මහතුන්ට කතා කරලා කිව්වා මහතුන් ඔයා මේ ලක්ෂ දෙකකින් පටන් ගත්ත කිව්වේ. අද වෙනකොට ඔයාගේ හිමිකම 130යි. මහතුන්ට දැන් හරි සතුටුයි ඉතින්. මොනවාට මහතුන්ට අවබෝධයක් තිබුණේ නැහැ සම්බන්ධ. 130ක හිමිකමක් තියෙන. අපි දැන් හිමිකම හෙව්වේ කොහොමද? වත්කම් වලින් වගකීම් අඩු කරලා. වත්කම් වලින් වගකීම් අඩු කරලා එනවා ව්‍යාපාරයක හිමිකම හොයාගන්න පුළුවන්. කිසියම් කාල පරිච්ඡේදයක ආරම්භක දිනට තිබිච්ච හිමිකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්න අවශ්‍යයිනේ. එතකොට ඒ සඳහා ඔයා ඉස්සෙල්ලම හිමිකම ගණනය කරන විදිය තමයි මේ තේරුම් ගන්න මේ අභ්‍යාසය. එහෙම ක්‍රමානුකූලව ගියාම විකුණුම් විකුණුම් පිරිවැය වියදම් ආදායම් එකිනෙක මම කියලා දෙනවා. ඊට පස්සේ වැඩ ටික සම්පූර්ණ වුණාට පස්සේ ගණන් ටිකක් හදන්න තමයි අපිට තියෙන්නේ. හරි දැන් ගාන ලියලා තියෙන අපි මහතුන්ගේ ව්‍යාපාරයේ 2021 3/31 දිනට නෑ සෝරි 2021 4/1 දිනට පැවති වත්කම් හා වගකීම් ශේෂ පහත දී ඇත කියලා ලියාගෙන ලියාගෙන යන්න. මුලින්ම ඉඩම්. ඉඩම් කියලා අපි දාගමු 4000ක්. දහස් වලින් තමයි තියෙන්නේ හොඳේ. රුපියල් දහස් වලින්. ඉඩම් 4000ක්. 140ක ඉඩමක් තියෙන මහතුන්ගේ ව්‍යාපාරය. ඊට පස්සේ මෝටර රථ. මෝටර රථ වාහන ධාර නගයට කියලා දාගන්න. ධාර නගයට කියන්නේ සමුචිත ශ්‍රේය එහෙම ඔක්කොම අඩු කරාට පස්සේ. මෝටර රථ වල ධාර නගය අපි දාගමු 2000ක්. මෝටර රථ කියලා ධාර නගය 2000යි. හරි නේද? ඊට පස්සේ වෙළඳ ලැබිය යුතුද? ඒ කියන්නේ ණය ගැතිය. වෙළඳ ලැබිය යුතුද? වෙළඳ ලැබිය යුතුද කියලා අපි ලියාගමු 1000ක් විතර. ලක්ෂ 10ක ණය ගැතියයි. ඊට පස්සේ ලාච් වැරලා අපි ගණන් කරන 1000 500 50 100 20 10 කාසි කොච්චරක් තියෙද කියලා ඒවට අපි කියනවා මුදල් කියලා. ඒතර මුදල් ශේෂය තියෙනවා රුපියල් ලක්ෂ 9ක් කියන්නේ දහස් වලින් 900. ඊපස්සේ කඩේ තියෙන තොග අල ලුණු පරිප්පු හාල් මැස්සු කරවලනේ ගණන් කරලා ගන්න ඔය. අල මෙච්චරක් තියෙනනේ. ඊපස්සේ මැස්සව හවහ කරවල තියෙන ලුංගාගෙන ඒ ටික එකතු කරලා ගත්තම 600ක තොග තියෙනවා. තොගය වෙළඳ තොගය ලක්ෂ 6ක තොග තියෙනවා. 600ක් කියන්නේ දහස් වලින් හනේ 600ක තොග තියෙනවා. මේ තමයි වත්කම් ටික. වත්කම් හා වගකීම් ශේෂ පහක් දැක්වේ කියලා නිව්වේ. වගකීමුත් ඒකටම ලියමු අපි. ඊපස්සේ අපි බලන මහතුන්ගෙන් අහන බැංකුණා එහෙම අරගෙන තියෙද කියලා. මම කියන පොඩි ලෝන් එකක් ගත්තා අන්න අර බැංකුවේ. ඒකට කෝල් කළා අහන බැංකුණායි කොච්චරද කියලා. ඒගොල්ලන් කියන බැංකුණා ඉතිරි වෙලා තියෙනවා තව ලක්ෂ 20ක් 2000ක්. ඊට පස්සේ අපි අහන ඔයා ණයට බඩු ගන්නවද කියලා. ඔව් මැඩම් මම ඔක්කොම ණයට ගන්න. කුරුණෑගල මුදලාලි කෙනෙක්ගේ නම කියන එහෙට කෝල් කළා ඒ ශේෂය අහගන්න. නුවර මුදලාලි කෙනෙක්ගේ නමක් කියන එහෙට කෝල් කළා ඒ ශේෂය අහගන්න. එහෙම අපි හොයා ගන්නවා. වෙළඳ ගෙවිය යුතු ශේෂය. වෙළඳ ගෙවිය යුතුද? ආ හිමියෝ කිව්වත් හරි හොඳේ. වෙළඳ ගෙවිය යුතුද? වෙළඳ ගෙවිය යුතුද අපි හොයාගමු 1000ක් විතර. 1000ක් විතර හොයාගමු. හරි මේ චූටි ගණන් ඉතින් හොඳේ. මේම ගණන් දාන්න එපා විභාගෙට එන්නේ. අර ලොකු ලාභලා ප්‍රකාශයයි මූල තත්ත්ව ප්‍රකාශනයේ හදන එක තමයි අපේ ඉලක්කය. එක පාට එකකට හදන්න පුළුවන්. ඔය දෙන්නට තේරෙන්නත් පුළුවන් එහෙම හැදුවම. ඒක ඇත්තට සාර්ථක නැහැ. එතකොට දන්නේ නැහැනේ කොහොමද. ඒ කියන්නේ අටපාඩම් වගේ හදන්න වෙන්නේ එතකොට. සා මේ එක එක තොරතුරු කියලා දීලා මේ වගේ 10ක් විතර තියෙන පෙර වැඩ උගන්නන්න. ඊට පස්සේ ওই දෙන්න හදයි එලි වෙනකම් මොනක් ගණන්. හරි ඊට පස්සේ පහලින් යන අවශ්‍ය වන්නේ 2021යි 4යි 1 දිනට 2021යි 4යි 1 දිනට
ප්‍රාධානය නැත්නම් හිමිකම ප්‍රාධානය ගණනය කිරීම ප්‍රාධානය ගණනය කිරීම හරි නේද කලබල වෙන්නේ නැතුව ඔය ගාන ලියාගෙන එකක් විතර කියලා දෙන්නකම් ඉන්න ප්‍රාධානය ගණනය කරන්න තමයි අපිට තියෙන්නේ හරි එතකොට ප්‍රාධානය ගණනය කරන්න ගියාම අපි දන්න ඕනම් ව්‍යාපාරයක වත්කම් සමානයි වගකීම් දන හිමිකම් එතකොට මහතුන්ගේ ව්‍යාපාරයේ වත්කම් ටික අපිට දීලාද දීලා තියෙනවා එතකොට කැල් එකක් අරන් ওই ටික එකතු කරගත්තම අපිට පුළුවන් මුළු වත්කම් හොයාගන්න ඉන් කලබල වෙන්න එපා එතකොට වගකීම් දෙකක් තියෙනවා මේ ගාන දැන් ගුණය සහ ණය හිමිකම් ඒ දෙක එකතු කරාම වගකීම් ලැබෙනවා එතකොට වත්කම් වල මුළු එකතුෙන් වගකීම් වල මුළු එකතු අඩු කරාම අපිට හම්බෙනවා මහතුන්ගේ හිමිකම හේවත් මහතුන්ගේ ව්‍යාපාරයේ 21.41 එක දිනට ප්‍රාප්තණය නැත්නම් හිමිකම් එහෙනම් ඒක හොයන්න පුළුවන් ක්‍රම දෙකක් අපිට කියන්න පුළුවන් හරි නේද මම පිටුව නවල දෙපැත්තට පිටුව මැදින් නවා ගන්න ඉරි ගන්න එපා මම වගේ මැදින් නවලා පළවන ක්‍රමය පළමු ක්‍රමය අපි මෙහෙම හොයමු මොකද කරන්නේ අපි මුළු වත්කම් ටික ලියමු මුළු වත්කම් සමානයි අඩු කළා මුළු වගකී හරිද එතකොට මොකක්ද වෙන්නේ හිමිකම් මුළු හිමිකම කියන්න පුළුවන් හිමිකම් හරි නේද එකිනෙක ලියලා පෙන්නන්න ඕනේ නැද්ද ඉඩම් ගොඩ නැගිලි මෝටරත් ඕනේ නැහැ ඉතින් මොකටද ඔයාට ඕන මේ හිමිකම හොයාගන්න විතරයි එකිනෙක වෙනම් පෙන්නන්න ඕනේ නැහැ එහෙනම් ඔයා මෙහෙම කරන්න දැන් දීපු වගුවේ වත්කමක් නම් හරි දාගමු ලේසියට වග කීනම් තරු දාගමු තුර ඉඩම් වත්කම චූටි හරියක් දාගමු ඔයාගේ අනේ ඔහොම සිංගීති වැඩ ඕනේ නැහැ මට තේරෙනවා ඉඩ හරි තේරෙනවා නම් ඒ ටික එකතු කරලා ගන්න ඉඩම් මෝටර රට ණය ගැති මුදල් කිනේ තොග දක්වා තියෙන මුත්පත්කම් හා ඊට පස්සේ පහලින් තියෙන දෙන්න තරු දාගන්න ඒ දෙන්න තමයි වගකී එතකොට ඉඩම් ටිකයි ඉඩම් ටික එකතු ඉඩම් 4000යි ඊට පස්සේ මෝටර රට කියලා 2000යි ඊට පස්සේ ණය ගැති කියලා 1000යි මට වැරදුමක් කියන්න අන්න මුදල් කියලා 900යි තොගේ කියලා 600යි එතකොට මට ආව එකතු 8500යි වැරදුනොත් මැසේජ් එකක් එහෙම දාන්න නේද 8500 ඊට පස්සේ මට අවශ්‍යයි වගකීම් ටික හොයාගන්න වගකීම් නම් තිබුණේ දෙකක් මොනවාරි ප්‍රශ්නයක් වුණොත් මැසේජ් එකක් දාන්න මට වගකීම් ටික අපි හොයාගන්න ඕන වගකීම් නම් තියෙන්නේ දෙකයි බැංකු ණය 2000යි ණය හිමියෝ 1000යි ඒ කියන්නේ 3000යි එහෙනම් 8500න් 3000ක් අඩු කරාම හිමිකම 5500ක් 155ක හිමිකමක් ඔන්න අපි හොයාගත්තා මේ ක්‍රමයේ ලේසිද ලේසි තව ක්‍රමයක් තියෙනවා තව ක්‍රමයක් තමයි මෙන්න මෙහෙම පොඩි ටී ගිනුමක් වගේ ගහලා මේක ඇත්තට පාවිච්චි කරන්න එපා හොඳ මේ පරණ කාලේ ක්‍රමයි තියෙන අර කවු හරි කරන දැක්කොත් ඔයා බලනෝනේ මම උගන්වලා නැහැ හැම එකක් කියලා ඒක නිසා කියලා දෙන්නේ මේ ක්‍රමයට හදන්න අලුත් ක්‍රම මේ පරණ ක්‍රම මං එළව කරන කාලේ තිවිච්ච ක්‍රම මේකට අපි කියනවා තත්ත්ව විස්තරය කියලා තත්ත්ව විස්තරය පරණ ක්‍රම හනේ පරණ කවුන්ටින් ක්‍රමයක් තත්ත්ව විස්තරේ ඒ තත්ත්ව විස්තරේ දකුණු පැත්තේ අපි ලියන වත්කම් ටික ඊට පස්සේ මේ පැත්තේ ලියා ගන්න මේ හිමිකම් හා වගකීම් ටික හිමිකම් හා වගකීම් මේ පැත්තේ වත්කම් මේ පැත්තේ හිමිකම් හා වගකීම් ඒක මහා කරදර ක්‍රමයක් මම මේ කරන්නේ හදිස්සියවත් වෙන ළමයෙක් දෙන්නේ කදරු දැක්කම ඔයා බලන්නේ මොකද්ද යකෝ ඒ ක්‍රමයක් අපිට ගන්නෙ නෑ මේක තමයි අලුත් ක්‍රම මේ පරණ ක්‍රමය මේක මහා අපා වෙන වැඩක් වරදින්න ඉතින් මේකේ වත්කම් ටික අපි තෝරලා ලියමු රෑ වෙනකන් හදා දින්න ඕනේ මේක පිඩම් කියලා ලියමු කීයක්ද 4000ක් වෙන වැඩ නැත්තම් හොඳයි ඉතින් මෙහෙම එකක් හදා දින්න ඊළඟට මෝටර රත කියලා තියමු 2000ක් මෝටර රත කියලා අපි ලියා ගන්න කීයක්ද 2000ක් ඊට පස්සේ ඊට පස්සේ දැන් මේක හදලා ඉවර වෙච්ච ලා මේක හදලා ඉවරයි මේක තාම ලියනවා මේ මෝටර රත 2000යි ඊළඟ ණය ගැතිය වෙළඳ ලැබිය යුතුද 1000යි හරි නේද මට වැරදුනොත් මැසේජ් එකක් දාන්න ඊළඟට තොගය නෑ මුදල් 900යි තොගය 600යි මුදල් 900යි තොගය 600යි හරි නේද ඉතින් මේක උඩින්ම අපි දාගමු හිමිකම් හිමිකම් අපි දන්නේ නැති හින්දා ඉඩ තියෙන හිමිකම දන්නේ පිට යටින් වගකීම් ටික ලියන්න බැංකු ණය කියලා තියෙනවා 2000ක්
ණය හිමියෝ කියලා තියෙන කීයද 1000ක් මේ දෙවෙනි ක්‍රමය හොඳ පළවෙනි ක්‍රමය මේක දෙවන ක්‍රමය ඊට පස්සේ මොකද කරන්නේ දකුණු පැත්තේ මේ පැත්තේ දන්නේ නැණ එකතුවක් දන්නේ නැති පැත්තක් එකතු කරන්න බෑ කියලා අපි දන්නවනේ එහෙනම් අපි දන්න පැත්ත එකතුව ගමු මේ පැත්ත එකතුව 6යි 7යි 8500 ඒ කියන්නේ මේ අගේම තමයි මෙතන තියෙන 3000 එතන මේ 8500 දෙපැත්තෙම ලියන්න ලියලා මේ අගයන් දෙක අඩු කරා 8500 3000 අඩු කරාම 5500ක හිමිකමක් වෙනවා හරි නේද දැන් ඕකේ දෙවෙනි ක්‍රමයේ ලේසි කියන්න එපා ඉතින් එහෙම දෙවෙනි ක්‍රමයේ ලේසි වෙන්න බෑ දෙවෙනි ක්‍රමයේ අමාරුයි නෑ මට ලේසි ඒක ආයලා ඒ ක්‍රමයට හදන්න මේක තමයි ඉතින් අලුත් ක්‍රම හරි නේද මේකත් අත්ත්ව විස්තරයක් තමයි මුළු වත්කම් ටිකේ වගේ කී ටික අඩු කර ඔයා මතක තියාගන්න මෙහෙම ලස්සන ප්‍රකාශයක් නෙවෙනේ ඔයාගෙන් ඉල්ලන්නේ ඔයාගෙන් ඉල්ලන්නේ හිමිකම කීයද කියලා ටක් ගාල මේ දෙක අඩු කරලා ලිව්වම හරි මේවා එකක් හදා දිනකොට රෑ වෙනකල් ලස්සනට හදන්න පුළුවන් මේ ළමයට ලකුණු ලැබෙන ගානයි වාට ලැබෙන ගානයි සමාන මේ ක්‍රමෙන් හදන එක්කෙනාට මේ ක්‍රමෙන් හදන එක්කෙනා ලකුණු සමානයි මේ ක්‍රමෙදි තප්පර දෙකයි මේ ක්‍රමෙදි විනාඩි දෙක හරි නේද එහෙනම් ප්‍රාර්ථනාවේ හොයන විදිය ඔන්න එක අභ්‍යාසයක් කතා කළා තව එකක් කතා කරමු ඊට පස්සේ ඇති එක ඕක මහ ලොකු දෙයක් නෑ දෙන්නට තේරෙන ඕකේ හරි ඊළඟ දෙවෙනි අභ්‍යාසය දෙවෙනි අභ්‍යාස ලියන්න නමක් දාන කාගේ හරි තමල්ෂිගේ ව්‍යාපාරේ තමල්ෂි ඕන නමක් දාගන්න මේ ගිය අවුරුද්ද ටියුට් එකේ තියෙන නම කිව්වම තමල්ෂිගේ ව්‍යාපාරේ 2021 4 එක දිනට තමල්ෂිගේ ව්‍යාපාරේ 2021 4 එක දිනට පැවති වත්කම් හා වගකීම් ශේෂ පහත දී ඇත 2021 4 එක දිනට පැවති වත්කම් හා වගකීම් ශේෂ පහත දී ඇත කියලා අපි ලියාගමු හරි නේද එතකොට දැන් තව පොඩි දෙයක් තියෙනවා කියලා දැන් දැන් සාමාන්‍යයෙන් මං කියන්නේ මහතුන් කියන කෙනා නිසි පරිදි ගිණුම් වාර්තා පවත්වාගෙන ගියේ නැති නිසා මේ අසම්පූර්ණ සටහන් ඇති වුණේ ඒක විතරක් උගන්නන එක හොඳ නැහැ දැන් සමහර ව්‍යාපාර තියෙන නිසි පරිදි ගිණුම් වාර්තා පවත්වාගෙන යනවා ලස්සරට ගිණුම් පවත්වන් ගියා එකවුන්ටන්ට් කෙනෙක් හිටියා ඊට පස්සේ ස්ටාෆ් එකක් හිටියා ගිණුම් වාර්තා පවත්වාගෙන ගියා සෑහෙන පඩියක් ගෙව්වා ගිණුම් වාර්තා ලස්සරට පවත්වාගෙන ගියා එක පාරටම මී එක්ක ඇවිල්ලා වයර් එකක් කාලා විදුලි පරිපථයේ දෝෂයක් කියලා ව්‍යාපාරේ ගිනි අරගෙන එකවුන්ටන්ට් දැන් ඇවිල්ලා පේන හදපු ගිණුම් වාර්තා ඔක්කොම දැන් නැහැ හර කරපුවත් නැහැ බැර කරපුවත් නැහැ ශේෂ කරපුවත් නැහැ මුකුත් නැහැ පරිගණකේ හાર્ඩ් එකම පිච්චිලා ගිහින් දැන් එන විදි නිසි පරිදි ගිණුම් වාර්තා පවත්වාගෙන ගියා ආයතනයක් ගිනි ගැනීමක් වගේ ගම් වතුරක් සුනාමියක් මේ මොකක් හරි හේතුවක් නිසා නැත්තම් සේවකෙක්ට එකවුන්ටන්ට් බැන්න සේවකයා ආගිය අතක් නැහැ ඌ ගියාට පස්සේ කම්පියුටර් ඔන් කරා මොන්නේ නැහැ ඇරලා බැලුවා හાર્ඩ් එකක් ගලවගෙනම ගිහිල්ලා ඉඳපම් මම උඹලට හොඳ වැඩක් කරන්නම් කියලා හાર્ඩ් එක ආගෙන ගිහින් ඊට පස්සේ සේවකයා අපි කොහොම හරි හොයාගන්න පොලිසියට කියලා අල්ලගෙන හાર્ඩ් එක ගඟේ දාලා දැන් ඉතින් වැඩක් නැහැ එතකොට ඒ වගේ නිසි පරිදි ගිණුම් වාර්තා පවත්වන ගිය ආයතනවලත් අර වගේ හේතුවක් නිසා සම්පූර්ණ සටහන් බිහි වෙන්න පුළුවන්. බැංකුවක් වුණත් ගිනි ගත්තොත් දැන් නම් බැංකුව ගිනි ගත්තට කමක් නැහැ. ඒවා නෙට්වර්ක් කරලා තියෙන නිසා මේ බ්‍රාන්ච් එකේ දත්ත අනිත් බ්‍රාන්ච් එකෙන් ගන්න පුළුවන්. ඉස්සර එහෙම නැහැ. ඉස්සර ගිනි ගත්තොත් ගිනි ගත්තම තමයි ඉතින්. ඊට පස්සේ මොකක් හරි එන ලොකු ප්‍රශ්න තියෙනවා. එතකොට හොයාගන්න අමාරුයි. එතකොට සාමාන්‍යයෙන් විධිමත් ගිණුම් වාර්තා පවත්වන ගිය ආයතනවලත් ගිනි ගැනීම, ගම් වතුර, සුනාමි වගේ හේතු නිසා අසම්පූර්ණ සටහන් ඇති වෙන්න පුළුවන් නමුත් බහුලව අසම්පූර්ණ සටහන් ඇති වෙන්න හේතුව තමයි ක්‍රමවත්ව ගිණුම් වාර්තා පවත්වාගෙන නොයෑම හරි හරි කොහොම හරි දැන් තමල්ෂිගේ ව්‍යාපාරයේ 2021 4 දිනට පැවති වත්කම් හා වගකීම් ශේෂ පහත දී ඇත කියලා ලිව්වනේ එක යට එක අපි ලියමු මුලින්ම මෝටර් රථ පිරිවැයට ඒ කියන්නේ වාහනේ ගත්ත ගාණ තියෙන මේ 130යි රුපියල් දහස් වලින් තමයි තියෙන්නේ රුපියල් 130 ඊළඟට තියෙන තොගය කියන්නේ අල ලුණු පරිප්පු හාල් මැස්ස කරවල මුං ඇට කවි වගේ ඒවා තියෙනලු 400ක් කියන්නේ 104ක තොග ඊළඟට ණය ගැතියෝ වෙරඳ ලැබිය යුතු දෑ කියලා ලියන්න පුළුවන් හොඳ ණය ගැතියෝ සල්ලි දෙඤ්ඤම් කියන අය ණය ගැතියෝ ඉන්නු 600 ණය ගැතියෝ 600 ඊට පස්සේ මේ තමල්සි බැංකුවක සල්ලි වගේ අත් දාලා ස්ථාවර තැන්පතු
ඩිපොසිට් එක සල්ලි දාලා ස්ථාවර තැන්පතුවක් තියෙන මිලියනයක් තමන්සි ගෙනාලා පෙන්නුනේ මේ මම සල්ලි බැංකුවෙන් දාලා තිනවා ඒකත් වත්කම් ඊළඟ ලාච්චුවේ තියෙන සල්ලි ගණන් කරලා බලන්න ඔයා 1000 කොල්ල 50 කොල්ල ගණන් කරලා රබර් පටි දාලා ගාන හදලා බැලුවම 106ක සල්ලි තියෙන මුදල් 106 හරි නේද මුදල් 106 ඊළඟට සමුචිත ෂය සමුචිත ෂය සමුචිත ෂය ෂය වෙන් කිරීම කියලා කියන්නේ නැහැ ඔනේ සමුචිත ෂය සමුචිත ෂය මෝටර රථ කියලා දෙනවා මේ උඩ තියෙන මෝටර රථයේ සමුචිත ෂය එතකොට කීයද 900 එතකොට ළමයි කියයි සර් කොහොමද කියන්නේ ඉතින් ෂය ගිනුම් වාර්තා නිසි පරිදි පවත්වන්න ගියේ නැත්නම් කොහොමද මේ සමුචිත ෂය තියෙන්නේ අර වගේ තත්ත්වයක් වෙන්නේ නැති මෙහෙම ගිනුම් තිබුණා ගිනි අරගෙන දැන් සමුචිත ෂය කොහොම හරි හොයා ගන්න පුළුවන් වෙලා අපිට 900 ඊට පස්සේ හානි කරන ලාභ ඉඩහැරීම හානි කරන අලාභ ඉඩහැරීම ඒ කියන්නේ අඩමානනේ වෙන් කිරීම කියන ඉස්සර කාලේ කිව්ව දැන් කියන්න එපා උගොල්ලන් අලුත් පත්තෙන් කියන්න හානි කරන ලාභ ඉඩහැරීම ඊළඟට බැංකු ණය වේගේ වැඩිද කියන මං බැංකු ණය 1000යි බැංකු ණය 1000යි ණය හිමියෝ නැත්තම් වෙළඳ ගෙවිය යුතුද ණය හිමියෝ කියලා පිළියමු 340 340 හරි කලබල වෙන්න එපා මං හිමීට කියන්නම් ආපහු මෝටර රථ පිරිවැය ටික 130යි මෝටර රථ වල පිරිවැය ලක්ෂ කීයද 30යි තොගය 400 ණය ගෙතියෝ 600 ස්ථාවර තැන්පතු කියන්නේ අපේ වත්කම ආයෝජනය 1000ක් මුදල් 600 සමුචිත ෂය මෝටර රථ 900 හානි කරන ලාභ ඉඩහැරි 60ක් බැංකු ණය 1000ක් ණය හිමියෝ 340ක් මොකම තමයි අපේ වත්කම් වර්ගකින් ශේෂ ටික දීලා තියෙන්නේ අවශ්‍ය වන්නේ කලින් ප්‍රශ්නෙම තමයි අවශ්‍ය වන්නේ කවදටද 2020යි 21යි 2021යි 4යි 1 දිනට 2021යි 4යි 1 දිනට හිමිකම ගණනය කරන්න හිමිකම ගණනය කිරීම 2021යි 4යි 1 දිනට හිමිකම ගණනය කිරීම එතකොට ක්‍රම දෙකටම හදන්න එපා එක ක්‍රමයකට හදමු ක්‍රම දෙකක් තියෙන බව මම නිකන් කියන දුන්නේ ඒතර මොකද කරන්නේ අපි මුළු වත්කම් වලින් මුළු වගකී අඩු කරන්න ඕන ඔය දිනට මේක වරදින්න පුළුවන් නිසා මම පොඩි උදව්වක් කරන්නම් මෙහෙම මුළු වත්කම් මුළු වගකී හඳුනා ගනිද්දි ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක් තියෙනවා ඔය දිනටත් එහෙම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් අහන් ඉන්න පොඩ්ඩක් ඒතර මේ මෝටර රථ කියන්නේ මොකද්ද අපේ වත්කමක් කියලා ළමයි ඔක්කොම කෑ ගහලා කියන හැව තොග කියන්නේ වත්කමක් කියලා ලංකාවේ ඉන්න හැමෝම දන්න කවුන්ටින් දන්නා. ණය ගැතිය වත්කම. ස්ථාවර තැන්පතු වත්කම. මුදල් වත්කම. ඒතර මේ ටික එකතු කරාම එන්නේ මුළු වත්කම් කියලා හිතුණා නම් වැරදි. මේ බැංකු ණය කියන්නේ වගකීමක්ද? ඔව්. ණය හිමියෝ කියන්නේ වගකීමක්ද? ඔව්. එහෙනම් මේ දෙක එකතු කරාම මුළු වගකීම් කියලා හිතුණා නම් හරි. 100ට 100ක් නිවැරදි. මෙන්න මේ දෙන්න තමයි කරදරේ. සමුචිත ෂය කියන්නේ වත්කමක්ද වගකීමක්ද? සමහර ගුරුවරු ඉන්න සමහර ළමයි ඉන්න වගකීමක් කියන. උන්ට එහෙම කියන්නේ කියන්නේ. හානි කරන ලාභ ඉඩහැරීම් වගකීමක් කියන. එහෙම ඉතින් කවුන්ටින් කරනවා නම් නිකන් ඉන්නේ. ඒක වගකීම් නෙමෙයි. මේ සමුචිත ෂය කියන්නේ වත්කම් වර්ගයේම ගිනුමක් උගන්වලා තියෙනවා ඕගොල්ලන්ට. ඒතකොට සමුචිත ෂය කියන්නේ වත්කමක් වත්කම් අඩුවීමක් නිසා මේක වත්කම් වල අඩුවීම. ණය ගැතියන්ගේ අඩුවීම තමයි හානි කරන ලාභ ඉඩහැරීම කියන්නේ. එහෙනම් මතක තියාගන්න මේ ටික එකතු කරාම එන අගය තියෙනවනේ. ඒ අගේ මේ දෙන්නත් අඩු කරාම තමයි කවුරු වෙන්නේද? මුළු වත්කම එන්නේ. තේරුණ නැත්නම් ආපහු මුලින්. මෝටර රථ වත්කමක්, තොග වත්කමක්, ණය ගැති වත්කමක්, ස්ථාවර තැන්පතු වත්කම. මුදලුත් වත්කම. ඒ ටික එකතු කළ වත්කම් කියලා ලිව්වොත් වැරදි. ඒ ටික එකතුෙන් සමුචිත ෂයයි හානි කරන ලාභ ඉඩහැරීමේ අඩු කරාම තමයි මොකක් වෙන්නේද මොකක්ද වෙන්නේ වත්කම් වෙන්නේ එහෙනම් ඔයාලට කරන් තියෙන්නේ මෙච්චර ඔයාලට තියෙන්නේ මේ මෝටර රථවල ඉඳන් මුදල් දක්වා සංගල වරහණක් දාන්න සමුචිත ෂයයි හානි කරන ලාභ වලට සංගල වරහණක් දාන්න ඒ දෙන්නට සෙට් වෙන තව සංගල වරහණක් දාලා ලියන්න මුළු වත්කම් කිය තේරුම් නැද්ද හරිනේ
මෝටර් රථ තොග ණය ගෙති මුදල් දක්වා එකතුව පෙන්වන සඟල වරහණ. ලියන්න එපා කීයද කියලා නිකන් සඟල වරහණක් දාන්න. සමුචිත සේ හානි කරන ලාභවලට සඟල වරහණක් දාන්න. ඒ සඟල වරහණින් මේ සඟල වරහණට සඟල වරහණක් දාලා මේ දෙකේ වෙනස තමයි කවුද මුළු වත්කම් කියන්නේ. ඒ දෙක එකතුව කියලා හිතෙන් දන්නෙත් නෑ. එහෙනම් මේ ටික දාන මේ ටික ඍණ කියලා දාන්න. ඒ ටිකේ වෙනස තමයි මුළු වත්කම් කියලා කියන්නේ. හරි නේද? එතකොට ළමයෙක් කියයි මං සර් මේ ටික අඩු එකතු කරලා වගකීම් වල ලිව්වත් උත්තරේ එනෝනේ. උත්තරේ එනෝ. ඇයි ඉතින් මේකෙන් අඩු කරත් යටට එකතු කළ අඩු කරත් එකත් මේකෙන් අඩු කළා තිබ්බත් එකයි මේ ටික එකතු කළ උඩ එක්කෙනාගේ අඩු කරත් උත්තරේ ආවට කවුන්ටින් දැනුම නෑ ඒ ළමයට. ඇයි සමුචිතසේ වගකීමක් කියලා හිතලා ලොකු වරදක්. හානි කරන ලාභ ඉඩහැරීම් වගකීමක් කියලා හිතලා. නෑ වත්කම. මෙර උත්තරේ අපි ලියමු කොහමද? උත්තරේ ලියමු මෙන්න මෙහෙම කොහමද? වත්කම් සමුචිතසේ හොයන්න අපි මොකද කරන්නේ? එන අපි මුලින්ම ලියමු 4යි 1 දිනට මුළු වත්කම් 4යි 1 දිනට කියලා නිකන් ලිව්වේ මං ඉතින් හිතන්නේ මුළු වත්කම් අඩු කරන 4යි 1 දිනට මොනවද මුළු වගකීම් එතකොට ලැබෙනවා එතකොට ලැබෙනවා 4යි 1 දිනට හිමිකම් මීට වඩා සෝයිනි අර වගුවක් ගැහුවා නම් ටී ගින්මක් කියලා හිතනවා නම් එහෙම හදන්න මං නම් හිතනවා මේක ලේසියි කියලා එතකොට වත්කම් ටික එකතු ගන්න. මොකද කරන්නේ අපි 3000ට 400 600 1000 600 එකතු කරන්න. එතකොට එනවා 5600ක් මත. 4000යි 5000. එතන 5600. හරි. ඊපස්සේ වගකීම් වල එකතුව 900 sorry වත්කම් අඩු වීම වල එකතුව 960ක්. එහෙනම් 5600 න් අපි 960ක් අඩු කරාම ඔන්න එනවා 4600 40ක්. 4640යි වත්කම් වල එකතු. හරි නේද? ගත්ත විදිය පැහැදිලිනේ. ඔයගොල්ලෝ හදලා ඉවර ඇති. අර මට දැන් ඔය දෙන්න පේන්නේ නැති නිසා මම සාමාන්‍යයෙන් එතකොට හිතන්නේ ඔක්කොම කියලා දෙනවා. හරි. අර දැන් පන්ති එක නම් ඇවිල්ලා කරද්දි මට පේරෝනේ කරන්න ඕන ලෙවල් එක උගලන්ට තේරෙන ප්‍රමාණය දැනෙනෝනේ. දැන් පේන්නේ නැති නිසා මට පේන්නේ නැති ඉන්නේ මම දශමේ දශමෙම කියලා දෙනවා. මේ ටික එකතු කරමු. 3000යි 400යි මෙතන 5000යි 5600යි 960ක් අඩු කරාම 4640ක් අපි වත්කම් වල එකතුව ගත්තා 4640. වගකීම් තියෙන්නේ 2යි 1340. මම 1340 අපි අඩු කරමු. එහෙනම් 1340ක් අඩු කරමු මුළු වගකීම් කියලා. මුළු වගකීම් කියලා අපි අඩු කරමු කියද්දි 1340ක්. 1340. ඒතර 4640න් 1340ක් අඩු කරාම 3300ක හිමිකමක් ලැබෙනවා. ඉතින් දැන් ওই වගේ ගණන් 300ක් විතර හදන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මම හොඳටම දන්නවා. මුළු දෙනට ඉතර ගණන් ඕනේ නැහැ. එකක් දෙකක් කිව්වම තේරෙනවා. හරි. එහෙනම් දැන් අපි මොකද්ද පුරුදුනේ? කිසියම් ව්‍යාපාරයක හිමිකම හොයාගන්න අවශ්‍ය වුණාම වෙනද නම් හිමිකම හොයාගන්නේ කොහොමද? ප්‍රාද්දන ගිණුම හොයාගන්න. නිසි පරිදි ගිණුම් වාර්තා පවත්වාගෙන ගත්ත ව්‍යාපාරයක හිමිකම හොයාගන්න. ප්‍රාර්ථන ගිනුම ඕපන් කරාම ශේෂ වැටෙනවා. මේ වගේ අවිධිමත් තොරතුරු නැත්නම් නිසි පරිදි ගිනුම් වාර්තා පවත්වාගෙන ගිය නැති ආයතනික ප්‍රාර්ථන ගිනුම් නැහනේ. මහතුන්ට බැනලා හරියන්නේත් නැහනේ. මේ මිනිස්සුන්ට එහෙම එකක් නැති නිසා තමයි වාගාවට ආවේ දැන්. ඒතර අපි මොකද කරන්නේ? අපි දන්න ඕන ව්‍යාපාරික වත්කම් සමානයි වගකීම් දන හිමිකම් නිසා. වත්කම් වල එකතු වීම වගකීම් වල එකතු අඩු කරාම ඕනම දිනකට හිමිකම හොයාගන්න පුළුවන්. ඒ කිව්වේ 4 1 දිනට වත්කම් වලින් 4 1 දිනට වගකීම් අඩු කරොත් 4 1 දිනට හිමිකම 3 31 දිනට වත්කම් වලින් 3 31 දිනට වගකීම් අඩු කරාම 3 31 දිනට හිමිකම් සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙන්නේ ආරම්භක ප්‍රාර්ථනය මිසක් අවසාන ප්‍රාර්ථනය නෙමෙයි. ඒ නිසා අපි 4 1 දිනට අදාළව තමයි හිමිකම ගණනය කරන්නේ. එහෙනම් හිමිකම හොයාගන්න අපිට පුළුවන් මොකකින්ද අපි මේ හෙව්වේ? මේ හෙව්වේ තත්ත්ව විස්තරයකින් තමයි හෙව්වේ. තේරුන්නේ නැහැ කිව්වේ මොකද්ද කියලා ගොඩයි ඉන්න. දැන් ඔයාලට අවශ්‍යුනේ මොකක් හොයන්නද? හිමිකම. ඒ සඳහා මොකද කරේ අපි? ව්‍යාපාරයේ 4 1 දිනට තිබිච්ච තත්ත්වය විශ්ලේෂණය කරා. 4 1 දිනට තිබිච්ච වත්කම් මෙහෙමයි. වගකීම් මෙහෙමයි කියලා විශ්ලේෂණය කර නිසා. මේකට අපි කියන නම තමයි තත්ත්ව විස්තරය කියලා. ඒතකොට ළමෙක් කිය මේකට පොඩි ඉඩක් එහෙම ගහලා තත්ත්ව විස්තරය කියලා උඩින් ලිව්වා නම් හොඳයි නේ කිය. එහෙනම් ලියන්නේ ඉතින්. මෙහෙම ඉඩක් ගහලා නේ උඩින් ලියන තත්ත්ව විස්තරය කියලා ලියන්න ඕනේ නැහැම. කවුරුහරි තත්ත්ව විස්තරය කියලා කිව්වොත් ඔයා බය වෙන්න එපා. ඕක තමයි. හරියනම් ප්‍රාර්ථනාවේ වගේ ආරම්භක ශේෂයක් හොයාගන්න අපි පාවිච්චි කරන මොකද්ද? තත්ත්ව විස්තරය.
කියන්නේ වත්කම් වගකීම් අතර වෙනසෙන් හඳුනා ගන්න. හරි දැන් එන අපිට පුළුවන් ප්‍රාග්ධනය හෝ වෙනත් ඕනම ආරම්භක ශේෂයක් හොයාගන්න තත්ත්ව විස්තරේ. ඒ කියන්නේ මොකද ඒ කිව්වේ? දැන් අපි හෙව්වේ දැන් ප්‍රාග්ධනයනේ. ප්‍රාග්ධනය දීලා තිබ්බනම් ප්‍රාග්ධනය දීලා තිබ්බනම් මෝටර රථවලාගේ හොයන්න පුළුවන් අපිට. දන්නවනේ යටේ නම් උඩට ගිහිල්ලා නොදන්නාගේ හොයාගන්න. ප්‍රාග්ධනය දන්නේ නැති නිසා ප්‍රාග්ධනය හෙව්වා. ප්‍රාග්ධනය දීලා තොගේ කීයද කියලා හොයන්නේ කොහොනම් තොගේට අපි පොඩි ඉඩක් තියලා හිස්තැනක් තියලා හොයාගන්න. හරි ඇති. දැන් අපි යමු අභ්‍යාසංග 3ට. අභ්‍යාසංග 3ේදී මෙන්න මෙහෙම කතාවක් අපි බලමු. දැන් මහතුන් කියන ව්‍යාපාරිකයා මොකද කරන්නේ? බිස්නස් එකක්නේ කරන්නේ යා. ඒතොර යාට ජීවත් වෙන්න සල්ලි ඕනද? ඔව්. අපි මහතුන්ට අඬ ගහලා ආන මහතුන්. ඔයා බිස්නස් එකෙන් සල්ලි එහෙම ගෙදර ගෙනියනවද කියලා. මහතුන් ඔළුව කහකා කියනවා. ගෙදරත් ගෙනියන වෙලාවල් තියෙනවා. මං හවසට යාළුවොත් එක්ක පොඩ්ඩක් බොන්න එහෙම සල්ලි ගන්නවා කියලා. මහතුන් ඉතින් ඇත්තම කියනවා. එතන මහතුන් ගහන කීයක් විතර ඔයාම අවුරුද්දකට ගැන්ලි කරනවද කියලා. මහතුන් කියන හැම මට මතක නෑ මැඩම් මට හිතන හිතන ඒ වෙලාවට මම 1000 500 50 රුපියල් 100 වගේ අරගෙන යනවා කියලා. දැන් මාර වැඩේ. මේ මිනිස්සේ සල්ලි ගැන්ලි කරාට ලියල නෑ ගාන. එන අයිතිකරු සිදු කළ ගැන්ලි වෙන්නද නම් අපි මුදල් ගෙවි ඉන්ජිනේරලේ වෙනත් කියන විශ්ලේෂණ තීරුවෙන් හොයාගන්න. නිසි පරිදි ගිණුම් වාර්තා පවත්වාගත් ආයතනයක නම් මාස 12 ලැබී ගෙවි ඉන්ජිනේරල් අරගෙන වෙනත් කියන විශ්ලේෂණ තීරුවේ අයිතිකරුගේ ගැන්ලි ටික ඔයාට එකතු කරගන්න තිබුණේ. නිසි පරිදි ගිණුම් තබල නැහැ. දැන් මේ වගේ වැඩක් කරා තමයි තේරෙන්නේ වට ගිණුම් තැබීමේ වැදගත්කම, ගිණුම් කරණේ වැදගත්කම. මුන් ගිණුම් තියලා නැහනේ. ඒතර දැන් ගැනිලි කරා කියලා මහතුන් පිළිගන්න. අරන් ගියාලු. කීයක්ද කියලා එයා දන්නෙත් නැහැ. දැන් ඔයා කොහොම හරි හොයන්න ඕනේ. ඒතර ඔයාගේ එයා දන්නෙත් එක මං කොහොමද හොයන්නේ කියලා. පුළුවන්. අපි මොකද කරන්නේ? අපි දන්නෝ ගැනිලි කියන්නේ මුදල් ගෙවීමක්නේ. අහන් ඉන්න බය වෙන්න එපා. ඒතර මේ වගේ චූටි ගිණුමක් අපි හදාගන්න. ඒ ගිණුමේ නම අපි ලියන මුදල් පාලන ගිණුම කියලා. දැන් ගැනිලි හොයන්න ඕන අපිට. මහතුමුත් දන්නේ නැති ගැනිලි ඔයා හොයාගන්නයි හදන්නේ මේ. ඒතර ආරම්භක මුදල් ශේෂය අපි මේ අවුද්ද පටන් ගන්නකොට මුදල් ශේෂය හොයාගන්න. ඒතර ඔයාගේ කොහොමද ඒක හොයාගන්නේ කියලා. බැංකුවට කතා කරලා බැංකු ශේෂය හොයාගන්න. ලාච්චු විතිච්ච සල්ලි කොහෙන් හරි ගණන් කරලා බලලා හොයාගන්න ආරම්භක ශේෂය. 500ක් 1000ක්. ඊට පස්සේ මහතුන්ගෙන් අහන සල්ලි හම්බෙච්ච මම සල්ලි හම්බෙනේ මහත්තයා මැඩම් ලියලා තියෙන ලස්සනට එකතු කරගන්න. අමල්ගෙන් මෙච්චරයි, නිමල්ගෙන් මෙහෙමයි, බැංකු ලෝන් එකෙන් මෙහෙමයි, අත් පිට විකුණන මෙහෙමයි කියලා එක එක තැන්වල තියෙනවා. පොත් 10ක විතර තියෙනවා. අය ඔක්කොම ටික එකතු කරගන්න. එකතු කරාම එනවා මුළු ලැබි. මුළු ලැබි මේ අවුරුද්දේ මුළු ලැබි කොහොම හරි එකතු කරගන්න. මම මේ කියන තරම් සුන්දර නෑ ඉතින්. ඔයාට මුළු ලැබින් හොයාගන්න සතියක් විතරයි. ඇයි ඉතින් ඔක්කොම පොත් එකතු කරලා ඒ ටික ආපහු එකතු කරගන්න ගියා රෑ වෙනකම් කරන්න ඕන. මුදල් ලැබි මුළු ලැබින් තියෙන 4000ක්. ඊට පස්සේ අපි අහනවා ඔයා කාටද ගෙව්වේ කියලා සල්ලි. එයා ඔක්කොම පෙන්නනවා. මං ওই ගෙවනේ ඔක්කොම ලියනෝනේ මහත්තයා තිතට. ඔයාලා ඉතින් hina ඉතින් තිතට ලියලා නෑ මූ. ඌ කියන්නේ එහෙම ලස්සනට ලිව්වලු මම. ලස්සන ලිව්වනම් මෙච්චර වදයක් නෑ නේ අපිට. එහෙම ඉතින් කතා කියන අපි ඉවසගෙන ඉන්න ඕනේ හේතුව අපේ සේවාදායකයේ නිසා. ඒතර එයා කියන මෙන්න මේ එක එක ඒවට ගෙව්වා. බැංකු ලෝන් එකට මෙච්චර ගෙව්වා කියන ඊට පස්සේ ණය හිමි අර කුරු නෑගල මුදලාලිට ණය හිමියෝ කියන්නේ නෑ යන්නේ මුදලාලිට මෙච්චර ගෙව්වා කියන. ඊළඟට මං අලුතෙන් උපකරණ ටිකක් ගත්ත කියන වාහනේ ලීසිං වාරිකේ ගෙව්වා කියන. ඔන්න ඔහොම ලයිස්තුවක් කියාගෙන කියන්නේ යනවා. ඔයා ඒ ටික සතියක් විතර මහන්සිලා එකතු කරලා ගන්න. ඒවට කියනවා ගෙවීම් කියලා මුළු ගෙවීම්. ගෙවීම් තියෙන 3000 4200. ඊට පස්සේ අපි අහනවා ආවා දැන් තිතර ලිව්වනේ කොහොම යා ගැන්ලි කරපු ගාන. ඊට පස්සේ මිනිහ ඔළුව පහන. අපි කියනවා ආහා යන්න තිතර ගිව්වනේ. හරි කමන්නේ නැහැ කියලා යවනවා අපි. ඒතර ගැණිලි කර ගාන යා දන්නේ නැහැ. ගැන්ලි කරාම ඔයා දන්න එක මුදල් ගෙවීමක් කියලා. සංඛ්‍යාව දන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් පොඩි හිස්තනක් තියමු අපි. ඊට පස්සේ ඔයා කියන කොහොම දැන් ඔයාගේ සල්ලි මිනිහා පොඩි ෂේප් එකක් ඇරලානේ ඔන්න මැඩම් මහත්තයා බලාගන්න මෙන්න නෝන බලාගන්න කියලා දෙනවා. එතකොට ඔයා එකේ 5000 කුල ගණන් කරන, 1000 කුල ගණන් කරලා 500 කුල ගණන් කරලා ඒ ටික එකතු හොයාගන්න. ඒ ටික එකතු හොයාගත්තම ලක්ෂයක් තියෙන ඉතිරි වෙනවා. ඉතිරි වෙච්ච ලක්ෂය කියන්නේ වත්කමක්නේ, හර ශේෂයක්. ශේෂීගේ හරට එන්න අපි මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය ලියාගත්තා. ඒක කොහෙන්ද හොයාගත්තේ? ඉතිරි වෙලා තියෙන සල්ලි භෞතිකව ගණන් කරලා, ඇඟිලි වලින් ගණන් කරලා හොයාගත්තා. ලක්ෂය. එහෙනම් දැන් මහතුණුත් දන්නේ නැති ගැන්ලි අපිට පුළුවන්. මේ 500යි මේ 4000 එකතු කරාම 4500යි. මේ පැත්තේ 4500 ලියලා මේ දෙක එකතුව 4300ක් අඩු කරාම
වෙනසක් ඇති වෙනවා. කීයක්ද? 200ක්. එහෙනම් මහතුන් ගැල්ලි කළා තියෙනවා ලක්ෂ කීයක්ද? දෙකක්. මහතුන්ට අපි කියනවා ඔයා ලක්ෂ දෙකක් ගැන්ලි කළා. මහතුන් උඩ යනවා. මං එච්චර බිව්ව දහනවා. අපි කියන බිව්වද අපි දන්නේ ලක්ෂ දෙකක් ගැන්ලි කරලා. හැබැයි මේ ගැන්ලි ලක්ෂ දෙක 100ට 100ක් නිවැරදි කියන්න පුළුවන්ද අපිට? බැ. එහෙම පොඩි දෝෂ තියෙනවා ඉතින්. ඇයි? දැන් අපි හිතමු රුපියල් මේ 50000ක් විතර මුදල් බාර කරලා වංචා කරලා. ඒකත් දැන් යන්නේ ගැන්ලි පිටි. මං කියන එක තේරෙනවද දන්නේ? ඉතින් ඇයි මේ අසම්පූර්ණ සටහන් තියෙන ආයතනයක අපි තොරතුරු විධිමත් තොරතුරු බවට පරිවර්තනය කරද්දී අපිට හොයාගත්ත නොහැකි තොරතුරක් තිබුණොත් මුදල් වංචාවක් වගේ ඒකත් අයිතිකරු ගැන්ලි කරා කියලා තමයි යන්නේ. අයිතිකරු මොකද කරන්නේ? ඔළුව කහා මැඩම් කියනවා හරි ඇති කියලා ලක්ෂ දෙක පිළිගන්න. සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. එයා ගැන්ලි කර 150000යි මුදල් බාරකරු කැෂියර් වංචා කරලා 50000. දැන් මේ දෙකම තමයි මෙතන අහුවෙලා තියෙන්නේ. හැබැයි මහතුන් කියන ඉන්න මහතුන් කියන මේක වෙන්න බෑ මැඩම්. මංගා පොතක් ඇති මං ගෙදර ගිහින් බලන් එන්නම් කියලා මිනිහා පොතක් පෙන්නනවා මෙහෙම. ඒ පොතේ මිනිහා දින දාලා ලියලා ගත්ත සල්ලි බොන්න ලියපුවා වුණත් අර ගත්තේව ලියලා තියෙනවා. එතකොට ඒකේ තියෙන 150යි. මොකද මහතුන්ට කියන එයන් රුපියල් 50000ක් මොකක් හරි වෙලා තියෙනවා කියලා. අපි කියන්නේ හොරකම් කළා කියලා. අපි කියන එනම් මොකක් හරි 50000ක වෙනසක් තියෙනවා. ඔයා කැෂියර් එක කතා කරලා බලන්න කියලා. ඉතින් කැෂියර් එක කතා කරා උනේ කැෂියර් දුවන යන්න දුවල බය වෙලා දුවන්න ගියාම දැනගත්ත වංචාවක් වෙලා කියලා. එහෙනම් මුදල් පාලන ගිනි වෙනසෙන් අපි ගැන්ඩි කියලා හොයාගත්තා. අවශ්‍ය නම් මුදල් වංචාවක් වෙලා තියෙනවා නම් ඒව හොයන්නත් පුළුවන්. හරි. එහෙනම් දැන් ගාණක් දුන්නේ නැහැ මම ඔයගලටනේ. මොකද ලිව්වා? මට මතක නැහැ ලිව්වද කියලා. නෝක තමයි ඔන්ලයින් කරලා තියෙන අවුල තියෙන්නේ. පොත පෙන්නේ නැහැ. මං ගාණක් දුන්නද මොකක් හරි? නැහැ නේ. තුන්වෙනි ගාණ තමයි හදන්න තියෙන්නේ අපිට. හරි තුන්වෙනි ගාණ ලියන්න මෙහෙම. තුන්වෙනි ගානද හතරවෙනි ගානද දන්නේ තුනනේ නමක් දාන කාගේ හරි සමීරගේ ව්‍යාපාරය ක්‍රමවත්ව ගිනුම් වාර්තා පවත්වාගෙන නොයයි සමීරගේ ව්‍යාපාරයේ ක්‍රමවත්ව ගිනුම් වාර්තා පවත්වාගෙන නොයයි පවත්වාගෙන ගිහිල්ලා නැහැ ක්‍රමවත්ව ගිනුම් වාර්තා පවත්වාගෙන නොයයි ක්‍රමවත් ගිනු වර්තා පවත්වාගෙන නොයයි එහි 2021 ජනවාරි මාසයේ මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධව මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධව පහත තොරතුරු ඔබට සපයා ඇත. මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධව පහත තොරතුරු ඔබට සපයා ඇත. මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධව පහත තොරතුරු ඔබට සපයා ඇත. මම ටියුට් එකක් එවන්න ඕගොල්ලන්ට දැනට ඔහොම ලියන්න. ටියුට් එකේ මේකෙත් මුල් අභ්‍යාස 10ක් 12ක් තනියෙන් කරන්න පුළුවන් හෝම්වර්ක් එකක් විදියට. මේ ගණන්ම නෙමෙයි ඒකේ තියෙනවනේ. පොඩ්ඩ වෙනස් කරලා දෙන්න. මුදල් ලැබීම් හා ගෙවීම් පහත් සම්බන්ධ පහතරතුරු සපයා ඇත කියලා ලිව්වා නේද? හරි දෙපැත්තට ලියන්න පිටුව දෙකට මැදි නවාගෙන ඉරි ගන්න එපා නිකන් නවා ගන්න. ලියලා ලියන්න මෙහෙම අත්පිට විකුණු. අත්පිට විකුණුම් කියලා ලක්ෂ 3යි. අත්පිට විකුණුම් ලක්ෂ 3යි. ඊළඟට බැංකු ණය ලබා ගැනීම. මේ ගන්න රුපියල් වලින් තියෙනවා නේද? දහස් වලින් නෙමෙයි. බැංකු ණය ලබා ගැනීම 130,000. 130,000. ඊළඟට කොමිස් ආදායම්. කොමිස් ආදායම් කියලා 60,000ක් හම්බෙලා තියෙනවා. කොමිස් ආදායම් 60,000. ණය ගැති ලැබී. ණය ගැති ඉන්නෝනේ ඒගොල්ලන්ගෙන් සල්ලි හම්බෙලා. කීයක් හම්බෙලාද? 170,000. හරි නේද? ඊට පස්සේ අපි මේ පැත්තට ලියමු. අත්පිට ගැනු.
මේ දෙකරණ වල ලියන්නේ කොහොම ලිව්වත් කමක් නැහැ ඉතින් දෙකරණ වල ලියුම ලේසි ඉතින් අත්පිට ගැනුම් කියලා අපි දාමු ලක්ෂ 4 ඒ පැත්තේ සංඛ්‍යා තියෙන රුපියල් වලින් ලක්ෂ 4 ඊපස්සේ විදුලි ගාස්තු රක්ෂණ ගාස්තු ප්‍රචාරණ ගාස්තු වගේ වට අපි කෙටියෙන් කියමු මෙහියුම් වියදම් ගෙවීම කියලා මෙහියුම් වියදම් මෙහියුම් වියදම් ලැබෙන්නේ නැහැ ගෙවනෝනේ අපි ඒකට ගෙවලා තියෙනවා 88000 මෙහියුම් වියදම් කියන්නේ එදිනදා වියදම් විදුලි ගාස්තු රක්ෂණ ගාස්තු ප්‍රචාරණ ගාස්තු වැටු වගේ ඒවා ගෙවලා තියෙනවා 88000 ඊළඟට බැංකු ණය ගෙවීම බැංකු ණය ටිකක් ගෙවලා බැංකු ණය ගෙවලා තියෙනවා 12000 බැංකු ණය 12000 ණය හිමියන්ට ගෙවීම ණය හිමි ගෙවීම ණය හිමි ගෙවීම 150000 අයිම ගෙවින් 150000 වඩායින කලබලෙන්නේ නැතුව ඊට පස්සේ අමතර තොරතුරක් තියෙනවා අමතර තොරතුරු කියලා එකක් ලියන් තොරතුරු අමතර තොරතුරු ගොඩක් නැහැ එකක් තියෙන එකක් අමතර තොරතුරු ලියන්න 2021 1 දිනට 2021 1 දිනට සහ 2021 1 දිනට සහ 2021 1 දිනට 2021 1 කියන්නේ මාසේ මුල 2021 1 කියන්නේ මාසේ අග දිනට පැවති 2021 1 දිනට පැවති මුදල් ශේෂ පිළිවෙලින් මුදල් ශේෂ පිළිවෙලින් ඒ කියන්නේ මුලින් දිනේ දීපු එක තමයි මුලින් තියෙන්නේ දෙවෙනි දිනේට දීපු ඉලක්කම තමයි දෙවෙනියට තියෙන්නේ शेष पीली वाली रुपया 40000 सह 60000 විය रुपया 40000 सह रुपया 60000 විය මම ලියන්නේ මට කම්මැලි නැත්තම් වෙනද නම් ඔයගොල්ලෝ ලියදි බලාගෙන හරි ඉන්න පුළුවන් අවශ්‍ය වන්නේ අංක 1 2021 ජනවාරි මාසයේදී 2021 ජනවාරි මාසයේදී අයිතිකරු විසින් ගැනිලි කළ මුදල අයිතිකරු විසින් ගැනිලි කළ මුදල ගණනය කරන්න 2021 ජනවාරි මාසයේදී අයිතිකරු විසින් ගැනිලි කළ මුදල ගණනය කිරීම තමයි වට කරන්න තියෙන්නේ නේද මේකත් ක්‍රම කිහිපයකට හදන්න පුළුවන් ඉතින් අපි ක්‍රම දෙකකට හදමු හරි නේද මම පිටු මැදින් නවන්න තනියම හදන්න ගණන් දෙන්නේ නැද්ද අහන්න එපා දෙනවා තනියම හදන්න ගණන් හදද්දි අවශ්‍ය දැනුම තමයි මේ ටික ටික දෙන්නේ මෙහෙම මේ පාඩම කියලා දෙන්නේ නැහැ කවුරුත් එක පාඩ ගිනුම හදලා පෙන්න මුළු ඔක්කොම ඒක උවි දෙන්න නම් පුළුවන් ඉතින් मुदल මුදල් පාලකල චූටි ගිනුම මහා විශාල ගිනුමක් ගහන්න එපා හොඳේ දැන් ඔක ඉස්සර කාලේ හදන්නේ කොහොමද දන්නවද මේ මෙහෙම තඩි ගිනුමක් ගහලා ලියන්න එපා මෙහෙම හොඳේ එහෙම හදන ළමයි දකීවි ඔයා ඉස්කෝලේ එහෙම පටන් ගත්තම ඔයා මොකක් කියන්න එපා අනුකම්පා කර කර මෙහෙම මුදල් කියලා ගිනුමක් ගහලා එන ලයිෆ් තුම ලියයි මෙහෙම ඕට අට බඩ බඩ ගාලා මේ පැත්තේ ඔක්කොම ටික ලියලා පෑ වෙනකන් එකතු කර කර ඉඳින්දි නේ ඒක ලස්සනයි කියලා කියන්න පිට එකක් දාන්න ඒ පරණ ක්‍රමයේ ඉතින් හොඳ මොනව කාන්නේ තේ ළමයි කැමති නම් එහෙම කරන්න කිව්වා. එහෙම හදන්න පුළුවන් ඒ ඉස්සර අපි හැදුවානේ එහෙම ඔක්කොම ටික ලයිව් ස්ට්‍රීම් දෙපැත්තේ ලියලා ආපෝ ගුණා වගේ සේස් කරු. මොන ගොම් වැඩද ඒක? මෙන්න මේක අපි නිකන් කෙටියෙන් හදමු. එතකොට ආරම්භක දිනට මුදල් ශේෂය අතිරේක තොරතුරු වලින් බලන්නකෝ. ආරම්භක දිනට මුදල් ශේෂය අතිරේක තොරතුරු අංක 1 කිනු 40යි කියලා. දහස් වලින් හදමු. රුපියල් 1000 කියලා දහස් වලින් හදමු. ආරම්භක මුදල් ශේෂය 40යි. शेषी के लिए
ඊට පස්සේ මේක මහා විශාල ගිණුමක් නේ පේලි හතරක් තිබ්බම ඇති. ඊට පස්සේ අවසාන මුදල් ශේෂය හොයාගන්න 60000යි. කියන්නේ දහස් වලින් 60ක්. මුදල් කියන්නේ වත්කමක්ද? ඔව්. එහෙනම් ශේෂීගේ හරටද? ඔව්. ඊගේ හරට එන්න නම් පාගේ බැරටද? ඔව්. මේක ලියන්න බැරි ළමයිනුත් තින්න සමාල ළමයිනුත් පටලැවෙන. බලන්න විදිහට පටලැවෙන්න පුළුවන්. මුදල් කියන්නේ වත්කමක්ද? ඔව්. අවසාන ශේෂ වත්කමක් නම් ඊගේ හරටද? ආ හරට මේ නීගේ මෙතන නම් පාගේ මෙතනද? ඔව්. එහෙනම් මම හිතනවා ආරම්භක ශේෂ අවසාන ශේෂ ලියා ගන්න පුළුවන් කියලා. සමහර ළමයින් මේක වරදින මේ පැත්තටත් දාන ළමයි ඉන්නේ. මුදල් අවසාන ශේෂයේ ශේෂ ඊගේ හරට තියෙන්න ඕන. ඒතර පාගේ ඉන්නේ බැර පැත්තට. ඊට පස්සේ මොකද කරන්නේ? ගන්න කැල්කියුලේටරේ අතට. අරගෙන මොකද කරන්නේ? ලැබීම් ටික හොයා ගන්න. දැන් හිතන්න බෑ වම් පැත්තේ තියෙනව ලැබීම් දකුණු පැත්තේ තියෙනව ගෙවීම් කියලා. ටියුට් එක එහෙම කියලා නෑනේ. ඔයාගේ කියලා නැතුණාට මට තේරෙන හැම තමයි තියෙන්නේ. ඒක හොඳයි. ඉතින් එහෙම තේරෙන එක. එහෙම ලැබීම් ගෙවීම් කියලා කියලා නැත්තම් බලන්න ඕන හොර ගෙඩිය වගේ අනිත් පැත්තේ තියෙද ලැබීම් කියලා. කලබලයට අපි දන්නේ නැහැ මේ දෙපැත්ත මාරු වෙලාද කියලා. අත් පිට විකුණුම් ලැබීම. බැංකුණය ලබා ගැනීම ලැබීම. කොමිස් ආදායම් ලැබීම. ණය ගැති ලැබීම් ලැබීම. පැහැදිලි. එහා පැත්තේ ලැබීම් තියෙද කියලා බලන්න. අත් පිට ගැනුම් ලැබීමක් නෙමෙයි. මෙහියුම් වේදන් ලැබීමක් නෙමෙයි. බැංකුණය ගෙවීම ලැබීමක් නෙමෙයි. ආයරන් ඔයා හිතු විදිය හරි. ඒක නිසා මම කිව්වේ කියන්න එපා. ඉතින් බලන්න ඕනේ එහෙම කවුද දන්නේ. ඒතකොට ණය ගැති ලැබීම් ටික ලැබීම් පැත්ත එකතු කරන්න 300යි 130යි 60යි 170යි. හරිනේ 300යි 130යි 60යි 170යි කියන්නේ. මුදල් ලැබිලා තියෙන මාසෙ තුල කීයද? 6,60,000. මුදල් ලැබීම් කියන්නේ වත්කම් වැඩිවීමක් නේ හරට දාන 660ක් ලැබීම් කියලා ලියන්න. ලැබීම් කියලා ලියන්න. ඉතින් ඔකම ළමයේ දුකසේ අර ඔක්කොම ඉලක්කම් ටික ලියයි මෙහෙම ගුණාසේ ඒත් ඉතින් 660යි කියලා ඌට තාපික කාලෙකින් තේරෙන විභාගෙ ලියවුනම් වගේ ඔයාව ගණන් ගන්න එපා 660 ඊට පස්සේ ගෙවීම් පැත්ත බලන්න ගෙවීම් පැත්ත තියෙන 400යි 88යි 12යි නේද 150යි ඒ ටික එකතු කරාම එන්නේ 650ක් ආ මුදල් ගෙවීම් කරා අපි ගාව තියෙන මුදල් කිනවත් ගන්න අඩු වෙනවා එනම් ගෙවීම් කියලා අපි 650ක් මේ පැත්තේ දාමු. 650ක් දාමු. දැන් අපි මොකද්ද මේ හොයන්නේ? උත්තරේ කියන්නේ අපි මේ හොයන්නේ අයිතිකරු විසින් ගැනිලි කළ මුදල. මේක දන්නවද අපි? දන්නවනම් මේක හදන්නේ නැහැ. දන්නේ නැහැ. ගැනිලි කරාම දිත් සටහන දන්නවද? දිත් සටහන ගැනිලි කරාම දන්නවා අපි. මුදල් පාලන බැර. ගැනිලි ගිණුම හර. ආ ගැනිලි කරාම මුදල් පාලන බැර කියන්නේ නම් මේ පැත්තට තමයි එන්න උන වෙනස. ඒ ඉතින් ගැනිලි කරා මුදල් පාලන බැර නම් මෙතනනේ බැර වෙන්න ඕන ගැනිලි කියලා. කීයද කියලා දන්නවද? දන්නේ නැහැ. වෙනද අපි ඔක්කොම ටික ලීලා අවසාන ශේෂය හොයන අපිට අද අවසාන ශේෂය දීලා. ඒතකොට ළමයි එක්ක හූ සර් කොහොමද අවසාන ශේෂය කියන්නේ කියලා. ඉතින් සල්ලි ටික ගණන් කරලා කියන්න පුළුවන් නේ අපිට නේ. ඉතිරි වෙලා තියෙන ලාජ්ජුවේ තියෙන සල්ලි ටික ගණන් කරාම 60000. එහෙනම් දැන් මුදල් පාලන ගිණුම අපි සුළු කරමු. 660යි 40යි කියන්නේ 107යි 700ක්. මේ පැත්තෙත් 700 ලියලා අඩු කරන්න කීයක්ද? 710ක් වෙනවා මාකෙලිය. ගාන වැරදි නේ. පොඩට ඉන්න. මට වැරදුනා. 700 ෂිප්ටින් ගාන වැරදි. ඔයාලගේ වරදන්නේ 640යි 660යි එකතු කරාම 700යි මේ පැත්තේ නෝනේ 710ක් 650යි 60යි 710යි. මේ ගානේ පොඩි වරදක් තියෙනවා. මුදල් ශේෂය කීයද මන් දිලා තින්නේ 40000යි නේද ආරම්භක මුදල් ශේෂය? ආරම්භක මුදල් ගාණ වෙනස් කරගන්න උත්තරේ නෙමෙයි ආරම්භක මුදල් ශේෂය 140000ක් කියලා දාගන්න. ආරම්භක මුදල් ශේෂය අතිරේක තොරතුරුවක් දීලා තියෙ උගලන්ට. මේකේ මම දීලා තියෙන්නේ ආරම්භක මුදල් ශේෂය 40000ක් කියලා. 140000ක් කියලා ලියාගන්න. ගාණ ඉස්සර ලියාගත්ත තැන හදාගන්න. ඊට පස්සේ උත්තරේ හදන්න. ගොඩක් ළමයි හොම වෙනස්කමක් කරගම ඉස්සෙල්ලා මෙයා කරන්නේ උත්තරේ හදලා නිකන් ඉන්නවා. ඊළඟ දවසක ගාණ ගෙදෙද්දි හදද්දි වරදින්න. ඉතින් දිහා දැන් නැත්නම් වරදින්නේ නැහැ. හදනවා වරදින්න. මෙතන 140. හරි නේද? දැන් එකතුව 108යි. 108යි 108යි දෙපැත්තම ලියලා 108ෙන් අඩු කරන්න 710ක්. එතකොට 90000ක් අපිට ගැනිලි වශයෙන් ලැබෙනවා. 90000ක්. හරි නේද? මේ තමයි පළවෙනි ක්‍රමය.
දෙවිනි ක්‍රමයේදී අපිට පුළුවන් මෙන්න මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරන්න. දෙවිනි ක්‍රමය නිශ්චිත ක්‍රමයක් නෑ හොඳ. ඒ කියන්නේ දැන් ගැනිලි හොයන්න මේ ක්‍රමයට හැදුවොත් වැරදිද නෑ හරි. මේ ක්‍රමයට හැදුවොත් වැරදිද නෑ. ඊටත් වඩා වෙනස් ක්‍රමයක් ඔය දෙන්නට කල්පනා වෙන්නත් පුළුවන්. කොහොම හරි ගැනිලි අනුව එනෝ නම් එච්චර. එහෙනම් දෙවිනි ක්‍රමයේදී අපි මෙහෙම කරමු. 4 එක දිනට මුදල් ශේෂය ලියාගමු. 4 එක දිනට මුදල් ශේෂය සමානයි වෙනස් කරානේ ගාන මන්නේ 140. 140 40යි තිබුණේ මං ගාන වැරදි කියලා හරි ගස්සුවනේ. 1යි 4යි දිනට මුදල් ශේෂය 140. ඒකට එකතු කරන්න මුළු ලැබීම්. මුදල් ලැබීම් ටික එකතු කරන්න මුළු ලැබීම්. මුළු ලැබීම් ටික එකතු කරලා බලන්නකෝ. ආපහු ඉතින් එකතු කරන්න යන්නේ අර ගානම තමයි 660. ඒ දෙක එකතු කරාම 700යි 800යි. 700යි 800යි. ඊට පස්සේ ගෙවීම් ටික අඩු කරන්න. ගෙවීම් ටික අඩු කරන්න. ගෙවීම් ටික අඩු කරමු. අපි කීයක්ද තියෙන ගෙවීම් පැත්ත එකතු කළ බාන 650. වරහණක් දාන්න. එතකොට එනෝ 150ක් නේද? 150ක්. 150ක් ඉතිරි වෙන්න ඕනේ. 140ක් සල්ලි තිබිච්ච ව්‍යාපාරෙට 660ක් සල්ලි හම්බුනාම ලක්ෂ 8යි. ඒකෙන් 650ක් වැය වුණා නම් ඉතිරි වෙන්න ඕනේ 150ක්. ඉතිරි වෙලා තියෙන ශේෂය අඩු කරන්න. අඩු කළා 1.31 දිනට මුදල් ශේෂය. 1.31 දිනට මුදල් ශේෂය කියලා 60ක් අඩු කරන්න. 150ක් ඉතිරි වෙන්න ඕනේ ව්‍යාපාර ඉතිරි වෙලා තියෙන 60 නම්. එම නිසා ගැනිලි කීයද? 90යි. අපෝ මට දෙවෙනි ක්‍රමය ඕනේ නැහැ. පළවෙනි ක්‍රමය හොඳයි කියලා හිතනවා නම් පළවෙනි ක්‍රමයට හදන්න. පළවෙනි ක්‍රමය මොනම වැඩක් නැහැ මට. මට දෙවෙනි ක්‍රමය තමයි හොඳටම තේරුනේ. එහෙනම් දෙවෙනි ක්‍රමයට හදන්න. ක්‍රම දෙකටම හදන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොම හදුවත් ගැනිලි 90ක් එනවා. මේ ක්‍රමය තමයි හරි. මේක වැරදි එහෙම එකක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ගැනිලි හොයාගන්නනේ. ඉතින් හෙව්වා. 90ක්. ක්‍රමය වැදගත් නැහැ. 90 හොයාගන්නනේ වට ඕන. හරි. ඊට පස්සේ අපි 4 වෙනි ගාන අදමු. මේ ගණන් වල චූටි චූටි වැරදි තියෙන එක මම ඉස්සලකෙත් තිබුණේ වරද. මානවී ක්‍රමවත් ගින මත. පොඩ්ඩයි මම මේ ගාන චෙක් කරලා බලන්න ගන්න. 80000යි. ගාන පේනව නේද මානවී කියලා? අන්නේ ගාන ලියාගෙන එක හදන්න. බලන් ලියන්න කම්මැලිද? මෙහෙම හරියන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න ගාන කියවන්න කියලා. ඔක්කොම ඉතින් බලන් ලියන්න ඕනේ. මම එකක් දෙකක් දැම්මු. මානවී ක්‍රමවත්ව ගිනුම් වාර්තා පවත්වාගෙන නොයන තනි ව්‍යාපාරිකයෙකු වේ කියලා ගානක් තියෙන පේනවනේ උගලන්ට. ඒක ලියාගන්න. ඔහොම ඉඩ තියන්න එපා හොඳේ. ওই ටියුට් එකේ මම ඉඩ තිබ්බට ඔයාලට තියෙන ගාන ලියන්න විතරයි. ලියල උත්තරේ වෙනම ගණනය කරන්න. පස්වෙනි ගාන ලියන්න එපා. 4 විතරයි ලියන්න. ගාන ලීලි වරුණා මට මැසේජ් එකක් දාන්න ඕකේ කියලා. 4 වෙනි ගාන ලියලා උත්තරෙත් හදලා මට ඕකේ කියලා දා උත්තරේ.
වට්සප් කරන්න ඕනේ මං හදන උනේ. ගාන ලියාගෙන උත්තරෙත් හදන්න. ඒක යහනේ මුදල් වංචා කර ඇති මුදලා ගාන ලියලි වුණා මට මැසේජ් එකක් දාන්න. වංචා කර ඇති මුදල හොයන්නේ තර මුදල් ගිනුම ගාල වෙනස ගැනිලි නෙවෙයි වංචාව කියලා ලියන්න ඕන. මානවී ක්‍රමවත් ගිනුම වර්තා පවත්වාගෙන ගොස් නොමැත කියලා ගානක් තියෙනවානේ. ඒක ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. අපි ටී ගිනුමකින් හොයමු. ඒතර ඒකේ වංචාව කියන්නේ ගැනිලි ලිව්ව තැන වංචාව කියලා ලියන්න. කියලා වෙනස හොයාගන්න තියෙනවා. ගාන චෙක් කරලා බලන්න හරිද කියලා. 80000ක් තියෙනවා. මොනදි? ලැබීම් තියෙන 300යි 200යි 120යි 200යි 250ක් 250ක් 200ක්. ඒ ගාන වැරද්දක්. නෑ. ඒ ගාණි වරදක් නෑ. ඒ ගාණ හරි. අනේ හිමීට ගාණ හදලා වංචාව හොයන්න ගාණ ලියා ගන්නකෝ. හදන්න හදන්නත් පුළුවන් දෙන්නට තනියම. ගාණ ලියාගෙන මට මැසේජ් එකක් දාන්න. ඕකේ කියන. ඊපස්සේ මම හදන්න. ඔය දෙන්නට තනියෙන් හදන්න පුළුවන් ඕන. අරනේ අපිට ගාන හදන්න තියෙන අපිට ඒක කියනවා අයිතිකරු මානවී කියන කෙනා ක්‍රමවත්ව ගිනුම් වර්තා පවත්වාගෙන ගියේ නැතිලු. එනවා සම්පූර්ණ සටහන් පවත්වාගෙන ගිය ආයතනයක්. ඒක හිටිය මුදල් බාරකරු පැනලා ගිහිල්ලා සල්ලි වංචාවක් කරලා. ඊට පස්සේ මානවී අඬාගෙන එන උදෙන්න ගාවට. ඇවිල්ලා කියනවා මගේ ව්‍යාපාරේ හිටිය මුදල් බාරකරු කැෂියර් එයා නෑ ආගිය අතක් නෑ. අපි අහන කීයක් අරන් ගියාද කියලා. මානවී කියලා ඒක දන්නවනම් මම මෙහෙ ඉන්නේ නෑ. මට ඕනේ ඒක හොයාගන්න කියලා. අපි කිනෝ ආරියට කලබල වෙන්න එපා. අපි හොයලා දෙන්නම් කියලා. මෙහෙට හිතා ගන්න බෑ. මානවීට හිතා ගන්න බෑ අරන් ගිය ගාන. ඒක අපෙන් අහන වෙයි. අපි ඉතින් කවුන්ටින් දැනුම පාවිච්චි කරලා හොයලා කියනවා. මෙන්න මෙච්චර මුදලක් තමයි ගැන්ලි කරලා තියෙන්නේ. මේ වංචා කරලා තියෙන්නේ කියලා. එහෙනම් අපි ටී ගිනුමක් ගහමු. මුදල් ගිනුමක් හදාගමු මෙහෙම. මුදල් කියලා ගිනුමක් හදලා ටී ගිනුම. හරි ඊට පස්සේ මොකද කරන්නේ අපි? ආරම්භක දිනට මුදල් ශේෂයක් ගාණේ අපිට කොහේ හරි කියලා ඇති. ආයේ ශේෂය තියාගමු.
මුදල් කියන්නේ වත්කමක් නිසා ආරම්භක ශේෂය හරට. කීයද ආරම්භක ශේෂය? 80000යි 10000 වලින් 80. ඊට පස්සේ අවසාන දිනට තියෙන මුදල් ශේෂය දීලා තියෙනනේ. භෞතික විත්තිරි වෙලා තියෙන්නේ. අර මුදල් වංචාව කරන එක්කෙනා සතයක්වත් ඉතුරු නොකර ගිහිල්ලා නෑ. එතකොට ටක් ගලහුව වෙනවනේ. ටිකක් තියලා ගිහිල්ලා තින් 30000ක් විතර. අපටි හොරුනේ. 30000ක් තියලා ගිහිල්ලා ශේෂය වාගේ කියලා. අයි 30000 වත්කමක් නිසා හරට. කියන්නේ ඔක්කොම සල්ලි අරන් ගියොත් අහු වෙනවන් ටක් ගාලා. නෑ ටිකක් සල්ලි දාලා ගිහිල්ලා. දැන් අපිට හිතා ගන්නත් බෑ. හරි 30000ක් විතර ශේෂය වාගේ ගිය කියලා ලියමු. ඊට පස්සේ ඊට පස්සේ අපිට තියෙන්නේ ලැබිච්ච මුදල් ටික එකතු කරගන්න. උතර මුදල් ලැබීම් බලමු අපි. අත් පිට විකුණුම් ලැබීමක් 300ක්, දැන් කුණෑ ලැබීමක් 200ක්, කුලි ආදායම් ලැබුණා 120ක්, ණය ගෙතියන්ගෙන් සල්ලි හම්බුණා 200ක්. එහා පැත්තේ තියෙන්න පුළුවන් ලැබින් නැහැ නේ. නැ ලැබීම් වෙලා තිනු 820ක්. ලැබීම් කියලා ලියනවා. ලැබීම් වල එකතු 820ක්. ගෙවීම් ගෙවීමේ තියෙන අත් පිට ගැනුම් 250යි හරි අය හිමි ගෙවීම් 150යි හරි මෙහෙයුම් වියදම් 200යි හරි උපකරණ මිලටරම් 200ක් කියන 800ක් ගෙවීම් කියන ගෙවීම් හරි නේද හරි ඊට පස්සේ දැන් තියෙන ඉතින් අපිට වංචාව හොයාගන්නනේ ඉතින් දැන් මට කියන වංචාවක් කරා මුදල් වැඩි වීමක්ද වෙන්නේ අඩු වීමක්ද වංචාවක් කරා මුදල් අඩු වෙනවනේ මුදල් වැඩි වීම හර අඩු වෙනේ ඔය බැරට එහෙනම් මුදල් වංචාව කියලා අපි මෙතන ලියාගමු මුදල් වංචාවක් වෙලා මුදල් හොරකම් කරලා වංචාවක් ඉතින් මුදල් වංචාව කියලා කියලා අපි දන්නේ ඒක හොයාගෙන තමයි මහණෙවි පිස්සියෙක් වගේ අඬාගෙන අපි ගාවට ආවේ අපි කියන අඬන්න එපා මහණෙවි ඉන්න අපි හොයලා කියන්නම් මෙතන 900යි මේ පැත්තෙන් 900යි 830ක් අඩු කරලා අපි කියන වංචාව මට වැරදුනේ නැහැ නේද මෙතන අන්තිම මුදල් ශේෂය 100යිද 30යි නේ එතකොට මෙතන 800 900 හරි මෙතන 900 800ක් අඩු කරාම 100යි 830ක් අඩු කරා 70 70000ක් මුදල් වංචා කරලා 70000ක් මුදල් වංචා කරලා කියලා අපි වාණවීට කියන මානව කිරු බලන්න මේ වගේ හොරු නේද කියලා යනවා යන්නේ. අපි ඉතින් ඒකට ගාස්තුවක් අය කරගන්න විගණන ආයතනයේ 70000ක් මහන්සි වෙ මේක මේ ලේසි නැහැ. ඉතින් අපි දැන් ওই ඔක්කොම මුදල් පොත් එකතු කරලා, ඉතුරු සල්ලි ගණන් කරලා, ගෙවීම් ටික හොයලා, අයියා ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වන්න කියලා නැහනේ. ඊට පස්සේ අපි කියන බලන්න ඉතින් ඕගොල්ලන් ගිණුම් වාර්තා තියන්නේ නැති නිසා තමයි හරියට කොහොම ප්‍රශ්න ඇති වෙන්නේ. අපෙන් හොඳ ගිණුම් කරන පැකේජයක් අරගෙන හොඳට ගිණුම් වාර්තා පවත්වා ගන්න කියලා අපි ආව ගිනුම් වාර්තා තියෙන තත්ත්වෙට පත් කරගන්න. හරි මේක ඕන තව ක්‍රමයකට හදන්න පුළුවන් දෙවෙනි ක්‍රමය කියලා. එක ක්‍රමයකට හදුවම නැති. දෙවෙනි ක්‍රමයේදී අපි කරන්නේ අර ප්‍රකාශයක් වගේ හදනවා. 4 එක දිනට මුදල් ශේෂය කැමති නම් ලියාගන්න නැත්නම් නිකන් ඉන්න ශේෂය කී 80යි. ඊට පස්සේ මුළු ලැබීම් ටික හොයලා මොකද කරන්නේ? ලැබීම් ඔක්කොම ටික ගණන් එකතු කරමු. ලැබීම් ඔක්කොම 820යි. ඒ තිරින් ඕකම තමයි තින් හොඳ 900 900 එකතු වෙනවා. ගිනුම් කරන්නේ දන්නේ නැති කෙනෙක්ට මේ ක්‍රමය හොඳයි. ඉකවුන්ටින් දන්න ක්‍රමයට ක්‍රෙඩිට් අර ක්‍රමය හොඳයි. අර බැර දන්න කෙනෙක්ට. ඊට පස්සේ ගෙවීම් ටික අපි අඩු කරමු. 800ක්. එතකොට 100ක් තමයි ඉතිරි වෙන්න ඕන. ඉතිරි වෙලා තියෙන ශේෂය ජනවාරි මාසෙදි මම මේ කිව්වේ මුළු අවුරුද්දෙමනේ. මාර්තු මාසෙනේ. නම් මේ 3යි 1 වෙන්න ඕන 4යි 1 නෙවෙයි. 3යි 1 දිනට ශේෂය ඊළඟ 3යි 31 දිනට මුදල් ශේෂය අඩු කරනවා කීයක්ද 30ක් ආනේ වංචාව කීයක්ද 70ක් එම නිසා මුදල් වංචාව 70000 එම නිසා මුදල් වංචාව 70000 දැන් මුදල් වංචාවක් වෙලා නම් එක ගිණුම් ගත කරන දිස්සටහන කියන්නේ ඔයා කිය අපි දන්නේ නැහැ ඒක හිතලා කියන්න පුළුවන් මේ මුදල් වංචා කරා මුදල් අඩු වෙනවනේ මුදල් පාලන ගිණුම බැර මුදල් වංචාව කියලා ගිණුමක් ගහලා හර කරන්න ඕනේ. ඒතර ඒක අපේ අවාසියක් වියදම. මුදල් වංචාව ඔයා දාන්නේ ලාභලා ප්‍රකාශ බෙදා හැරි වියදම් වල නෙවෙයි. පරිපාලන වියදම් වල නෙවෙයි. වෙනත් වියදම් වල නෙවෙයි. මූල්‍ය වියදම් වල. හරිනේ දෙක තේරෙන්නේ මේ පහලින් ලියලා තියාලි දිත් සටහන. මේ මුදල් වංචාවක් අපි හිතමු විභාගයට ආවා. සර් උගන්වලා නැහැ කිව්වොත්. ඇත්තටම උගන්වලා නැහැ මුදල් වංචාව ඔය අද තමයි හම්බුනේ.
ඒක නිසා අපි දන්නේ එහෙම නැහැ. කවුන්ටින් වල දන්නේ නැති දේවල් කියන්න පුළුවන් මූලික සිද්ධාන්ත ඉගෙන ගත්තා. මුදල් වංචාවක් වුණා මුදල් කිනවත්කම් අඩු වුණාද? ඔව්. එහෙනම් මුදල් පාලන බැර. ලාභ ලාභ ගිනුම හර. එහෙනම් මුදල් වංචාවක් වුණා අපි මුදල් වංචා කියලා ගිනුම් ගහන්න ඕනේ නැහැ. කෙලින්ම ලාලා ගිනුමට දාමු. ලාභ ලාභ ගිනුම හර. ලාභ ලාභ ගිනුම හර කියලා ලියන්න. ලාභ ලාභ ගිනුම හර කියද්ද 70ක්. මුදල් පාලන ගිනුම බැර 70ක්. ලාභ ලාභ ගිනුම හර වෙන්නේ මොන වියදම් යටතේද කියලා මතක තියාගන්න ඕන නම් ඔයා මූල්‍ය වියදම් කියලා දාගන්න. වෙනත් නෙමෙයි මූල්‍ය හොම. මුදල් සම්බන්ධ වියදමක් මේක මුදල් හොරකම් කරලා මූල්‍ය වියදම් කියලා පෙන්නනවා. නේද මූල්‍ය වියදම් කියලා මෙතන දැම්මා. දිත්ත සටහන මේක ඉල්ලලා නැහැ මේක. මේක මම නිකන් වැඩි හොඳට කියලා දුන්නේ. ඒ වගේ එකක් හිතලා ලියන්න පුරුදු කරගන්න. හරිනම් දැන් අපි අයිතිකරු ගැන්ලි කළා නම් ඒ පිළිබඳ දන්නේ නැත්නම් අපි මුදල් පාලන ගිණුමකින් ගැන්ලි හොයන විදිය දන්න. ඊට පස්සේ මුදල් වංචාවක් සිදු වුණාට ඒ කීයද කියලා දන්නේත් නැත්නම් ඒකත් අපිට මුදල් පාලන ගිණුමකින් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. අපිට මහතුන් කියන මෙහෙම මම මැඩම් ඔය ඔක්කොම ලියනෝනේ මුදල් ගන්න දෙන්න. හැබැයි අර කඩේට සල්ලි ගෙනල් දෙනෝනේ බඩු. දැන් බලන්න ඔයාලා කඩේකට ගියාම පෑනක් ගන්න සල්ලි දීලා නා. මුදලාලි පොතක ලියනවද ඒක? නෑ. 10 ගත්තා. දැන්ම ලාච්චුට පෑන දුන්නා. පොතක් ගන්න 200ක්. 200ක් දුන්නම 200 අරන් ලාච්චුට දැම්මා පොත දුන්නා. ලියන්නේ නෑ කොහෙවත්. ඇයි ඉතින් සල්ලි හම්බුණා නෑ ඉතරයි කියලා නෑ හිතන්නේ. මං කියන එක තේරෙනවද? දැන් කඩේකින් පොතක් ගත්තම කීයද මාමා පොත කියලා හමු 200යි කියන. 200ක් දුන්නා කඩේට. පොතගත් ඔයා බලන ඔයා ලියනවද කියලා ලියන්නේ 200 අරගෙන නිකන් ඉන්න. ඊළඟට පෑනකුත් ගන්න 20ක්. සල්ලි ගත්ත පෑන දුන්න. ලියන්නේ නැහැ කොහෙවත්. එහෙනම් බොහෝ ව්‍යාපාරිකයෝ අත් පිට විකුණන ලියන්නේ නැහැ. ණයට විකුණන ලියන නමයි ගමයි වාසගමයි ඩෙන්ටි කොපි ඔක්කොම ගහලා නේ අප කරුව දෙන්නට කියලා අස්සම් කරගෙන ඒව ලියන. මේ අත් පිට විකුණන ගොඩක් ව්‍යාපාරිකයෝ ලියන්නේ නැහැ. එයාලා හිතනවා මේ සල්ලි හම්බුණා නම් එතනින් එහාට ඕනේ නැහැ නේ හොනෝද නම් ඕනෙත් නැහැ. අපි ගිහිල්ලා කඩේකින් පොතක් ගන්න නම් අහනවද නැහැ. කොහෙද ඉන්නේ අහනවද නැහැ. ඇඳුණු පොත් කොපිය ගෙනවද අහනවද නැහැ. හේතුව සල්ලි දෙන හින්දා. එහෙනම් බොහෝ ව්‍යාපාරිකයෝ අත් පිට විකුණුම් පිළිබඳ විස්තර පවත්ව ගන්න නැහැ. සල්ලි වලේ හම්බෙන නිසා. හැබැයි අවුරුද්දක් මාසයක් ගියාම එයාට කියන්න පුළුවන් දවසේ මාසේ කළ විකුණුම් කීයද කියලා අත් පිට විකුණුම් කියන්න බෑ. නමුත් අත් පිට විකුණුම් අපිට අවශ්‍යයි. මොකටද? විකුණුම් ආදායම් පෙන්නද්දී විකුණුම් ආදායම කොටස් දෙකයි අත් පිට විකුණුම් ණයට විකුණුම්. අත් පිට විකුණුම් පෙන්වන්න අපිට දැන් ක්‍රමයක් නැත්තේ මේගොල්ලන් ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන ගිහිල්ලා නැහැ. එහෙනම් දැන් අපි මේ මුදල් පාලන ගිණුමේ බැරපැත්ත යන්නේ හෙව්වේ ගැනිලි වංචාව වගේ. සමහර වෙලාවට අපිට අත් පිට විකුණුම් හොයන්න වුණාම අපි මේ පැත්තේ ඔක්කොම දන්නෝ. අත් පිට විකුණුම් කියන්නේ මුදල් ලැබීමක් නේ. අත් පිට විකුණුම් කියලා ඉඩ තියලා මේකෙන් අත් පිට විකුණුම් හොයන්න පුරුදු වෙමු. මේකේ බය නැති කරොත් තේරෙන සිංහලෙන් කියලා දුන්නොත් මේ ගෙවීම් පැත්තේ අගයක් අඩු වුණොත් හොයන විදිය තමයි කියලා දුන්නේ. ලැබීම් පැත්තේ යම් තොරතුරක් නොදන්නේ නම් විකුණුම් ප්‍රාධාන්‍ය බැංකු ණය මොන හරි දන්නේ නැත්නම් අපිට මුදල් පාලන ගිණුමේ හර පැත්තේ කොටුවක් ගහලා ඉඳ තියලා දැන් මේ පැත්තේ කොටුවක් ගහලා ඉඳ තියලා හෙව්වා වගේ ඒකේ අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ විදිය. එහෙනම් හැම ගානක් අපි බලමු පස්සේනි ගාන විදියට. ඒකත් මම ෂෙයා කරන්නන්නේ ඊට පස්සේ පදන්නේ පොඩ්ඩයි නේ. පස්සෙනි ගාන පේනවනේ උගලන්නේ නදීෂානිගේ ව්‍යාපාරේ මාර්තු 2020 කියලා තියෙන කමන්නේ. ඔය ගිය අවුරුද්ද ළමයින්ට දීපු ටියුට් එකක්. ඕක අලුත් ටියුට් එකක් කරලා දෙනවා මම උගලන්ට. හැම අවුරුද්දෙම අලුත් ටියුට් එකක් දෙන්නේ මම ඒකම දෙන්නේ. ගිය අවුරුද්දේ ඔව් නේ ඊට කලින් අවුරුද්දේ දීපු එක 2021 එකනේ. නදීෂානිගේ ව්‍යාපාරේ 2020 මාර්තු මාසේ මුදල් ගනුදෙනු ඇසුරෙන් පහත කරුණු උපුටා ගැනීමට හැකි විය. 2020/31 එක දිනට සහ 2020/31/31 දිනට මුදල් ශේෂ පිළිවෙලින් ලක්ෂයක් සහ ලක්ෂ දෙකක් විය. ඊට පස්සේ වගුවක් දීලා තිනු මුදල් ගනුදෙනු අවශ්‍ය වන්නේ අත් පිට විකුණුම තමයි ඉල්ලන්නේ අපි. ප්‍රශ්නේ ලියලා මට මැසේජ් එකක් දාන්න ඕකේ කියලා. ඔයගොල්ලන් ෆෝන් එකේ ඉන්නම් බලන්න ෆුල් ස්ක්‍රීන් දාලා බලන්න ඕනේ ඔයගොල්ලන්. දන්නවනේ මට වඩා. නැත්තම් පේන්නේ නැති වෙයි.
ෆෝන් එකෙන් නම් එන්නේ, ෆෝන් එක හරවල දන්නු. ඉතින් ඕක මම අර නිකන් ගියන් හදිස්සියෝ පේන්නේ නැහැ වගේ. සමහර ළමයි ඉන්නේ ෆෝන් එක ෆුල් ඩිස්ප්ලේ දාන්න නැතුව උන්ට පේන්නේ නැහැ කියලා අඬනවා. පේන්නේ ඉතින් ඩිස්ප්ලේ එක ලොකු කරන්න. ලැප්ටොප් එකකින් බැලුවා නම් හොඳයි. එතකොට ඇස් දෙකටත් හොඳයි. ෆෝන් වලින් බැලුවම පොඩි ඔළුව කැක්කුමක් එහෙම එනවා ටික කාලයක් කරද්දි. තාම ඉතින් ඔයගොල්ලෝ අවුරුද්දක් විතරනේ තියෙන්නේ. දැන් මට වගේ නම් ෆෝන් එක බලන් පැයක් විතර ඉන්නකොට ඔළුව රිදෙන්න ගන්න. මේ හරි ස්නායු ප්‍රශ්නයක් ඇවිල්ලා. අවුරුදු ගානම ෆෝන් එක දිහා බලන් ඉඳලා දැන් හොඳ නැහැ. ලොකු ඩිස්ප්ලේ එකක් නම් අවුලක් නැහැ. ලැප්ටොප් එකකින් වගේ එන්න බලන්න ඉතින් පුළුවන් නම්. ඔන්ලයින් ක්ලාස් වලට යද්දි ෆෝන් එකකින් බලන එක ඇත්තට ඇහැට නම් හොඳ නැහැ ඉතින්. පොඩි හින්ද ඩිස්ප්ලේ එක. ටැබ් එකක් වගේ අවුලක් නැහැ. අන්න ටැබ් එකක් ගන්න මරු ක්‍රමයේ කියලා. ඔක පිටින් දාලා ටැබ් ගන්න එපා ඉතින්. ආවල්ල නැතුව ගන්න. නදීෂානිගේ ව්‍යාපාරයේ 2020 මාර්තු මාසේ ෆෝන් තියෙන්නේ මේ తాවකාලිකව චුට්ටක් බලන්න. මේ පැය ගණන් බලන්න නෙමෙයි ෆෝන් හදලා තියෙන්නේ. පොඩි ඩිස්ප්ලේ එකක් නේ තියෙන්නේ. ගොඩාක් වෙලා වැඩ කරනවා නම් අපි මොනිටරයක් නැත්තම් ටැබ් එකක් පාවිච්චි කරන්න ඕන. ෆෝන් එක තියෙන්නේ මේ පාර යන ගමන් හදිස්සියට පොඩි දෙයක් බලා ගන්න. දවසම ඉගෙන ගන්න හදපුව නෙමෙයි. මම වුණත් ඉතින් බලන්නේ ඔක්කොම ෆෝන් එකේ. එතකොට දැන් ඔළුව රිදෙනවා වගේ ටික වෙලාවක් යනවා. නදීෂානිගේ ව්‍යාපාරය කියලා ගානක් දීලා තියෙන එක දීලා ගාන ලියලා මෙසේජ් එකක් දාන්න ඕකේ කියලා. ඊට පස්සේ අපි බලමු. මේකේ හර පැත්තේ තමයි විකුණුම් එන්නේ. නේද? හරි. එතකොට නදීෂානිගේ ව්‍යාපාරයේ දීලා තියෙනවා සිදුවෙච්ච ගනුදෙනු. අපිට කියනවා අපිට විකුණුම් හොයන්න කියලා. එතකොට ඒකත් අපි මුදල් පාලන ගිණුමකින් හදාගමු. කලින් ගාන වගේ කලින් ගානේ මුදල් පාලන ගිණුමේ ගෙවී පැත්තේ අගයක් හොයාගත්තා. දැන් ගානේ අපි මුදල් පාලන ගිණුමේ ලැබීම් පැත්තේ යගයක් තමයි අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් චූටි මුදල් පාලන ගිණුමක් අපි හදනවා. චූටි මුදල් පාලන ගිණුමක් හදනවා. ආරම්භක ශේෂයේ මුළු ලැබීම් ටික ලියලා ගෙවීම් ටික අඩු කරාම එනවා අපිට විකුණුම්. එහෙනම් මුදල් පාලන ගිණුමක් අපි පොඩි ගිණුමක් හදනවා. ගිණුමේ නම මුදල් පාලන. නැත්නම් මුදල් ගිණුම කියලා ලියන්නත් පුළුවන් පාලන නැතුව. මුලින්ම කරන්නේ කාල පරිච්ඡේදය මාර්තුදු කොහොමද? මාර්තු මාසයේ ආරම්භය පැවති මුදල් ශේෂය ලක්ෂයක් කියලා අපිට දීලා තියෙනවා. ඒතර මුදල් කියන්නේ වත්කමක් නිසා හර ශේෂයක් කියන බව අපි දන්නවා. මාර්තු මාසේ 31 දිනට මාසයේ අවසාන දිනට මුදල් ශේෂය ලක්ෂ 2ක්.
මුදල් කියන්නේ වත්කමක් නිසා ශේෂීගේ තියෙන්න හරට. ශේෂීගේ හරට තියෙන නම් ශේෂය පහලට ගෙන යෑම තියෙන්න ඕන බැරටනේ. මේ ලක්ෂ දෙක අපි ලියා ගන්න. කියලා හුස්ම ගන්න. ඊට පස්සේ ගාණේ අපිට දීපු ලැබීම් සහ ගෙවීම් ටික අපි හොයා ගන්න. ඒතර බැංකු ණය කියලා ලැබිලා තියෙන ලක්ෂ 6ක් දහස් වලින් 600ක් කුලී ආදායම් කියලා 7ක් සෝරි 40ක් ඊළඟට ණය ණය ගැති ලැබීම් කියලා 360ක් දීලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 10ක් ලැබිලා තියෙනවා. ඒ ලක්ෂ 10 මුළු ලැබීම් කියලා ලියන්න එපා. ඇයි මුළු ලැබීම් කියලා ලියන්න එපා කියන්නේ? අත් පිට විකුණුම් කියන්නේ ලැබීමක්. ඒක නිසා නිකන් ලැබීම් කියලා දාන්න 1000ක්. 1000ක්. ඉතින් ගෙවීම් පැත්ත බලන්න මොනවද තියෙන්නේ? දැන් ගෙවීම් පැත්ත ලැබීම් පැත්ත කියලා වෙන් කළ නැහැ. අපි තමයි එක දාගත්තේ. ගෙවීම් පැත්ත නෙමෙයි. අර දකුණු පැත්ත තියෙන ටික බලන්න. ගැණුම් කියලා 300යි. ණය හිමි ගෙවීම් 480යි. ගැණිලිත් දීලා තියෙන 20යි. උපකරණ මිලට ගත්තලු 500යි. ඔක්කොම ගෙවීම් තියෙන 1300යි. 1300ක් ගෙවීම්. ඒක නම් මුළු ගෙවීම් තමයි ෂුවර්. නැත්නම් නිකම්ම ගෙවීම් කියලා ලියන්න. අර නේද ගෙවීම් 1300යි. 1300යි. හරි. ඊට පස්සේ අවශ්‍ය වන්නේ කියලා විකුණුන්නේ හොයන්නේ කියන්නේ. විකුණුම් කීයද කියලා අපි දන්නේ නැහැ. නමුත් විකුණුම් කීයද කියලා දන්නේ නැතුනට විකුණු සම්බන්ධ දිස් සටහන ඔයා දන්නවනේ. දිත්ත සටහන කියන්නේ මුදල් ලැබීම, මුදල් පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ආයෙනම් විකුණුම් හොයාගන්න අපි මෙහෙම පොඩ්ඩක් ඉඩ තියමු මෙහෙම විකුණුම් කීය. දැන් පුළුවන් ද අපිට හොයන්න? පුළුවන් ඉතින්නේ. මේ පැත්තේ යම් අයිටමයක් දාන්න ඇති නිසා මේ පැත්ත එකතුව ගමු. 1500. ඒ අගේ අනිත් පැත්තෙන් ලියමු. 1500. දන්න අගයන් දෙක අඩු කරමු. හතර පොතේ ගණන් චූටි බබා තුන ශ්‍රේණිය වගේ නේ. 1500 න් 1100ක් ගියාම හූ හූ අත් පිට විකුණු 400යි කියලා අපි හොයාගත්තා. විකුණු 400. අපිම හරියට දාගෙන නේ. ඉවරයි ඉතින් ගාන 400. ඔකටත් ඕනනම් පොඩි ප්‍රකාශයක් හදන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ චුට්ටක් ඉන්න. දැන් අපි දන්නෝ මොනවද ප්‍රාද්දනේ හොයන්න අපි දන්න. ඊළඟට අපි ගැනිලි හොයන්නේ ගෙනගත්ත. ඊළඟට අපි මොනවද මුදල් වංචාවක් හොයන්නේ ගෙනගත්ත. ඊළඟට අපි අපිට විකුණුම් හොයන්න හොයා ඉගෙන ගත්ත. හරි එහෙනම් අපිට දැන් තියෙන ණයට විකුණුම් ණයට ගැනුම් වගේ හොයන්න ඕගොල්ලන් පුරුදු කරන්න තමයි තියෙන්නේ. ණයට ගැනුම් හොයන්නේ කොහොමද? ණයට විකුණුම් හොයන්නේ කොහොමද කියලා තමයි මට උගන්වන්න තියෙන්නේ. පයින් බලන්න. ණය ගැති ලැබීම්. අරනේ පොඩ්ඩක් ඉන්න ඕන්න. හරි තව ගානක් අපි ලියමු. මම කියන්න එක ලියන්න. මේ වගේ මත් පිට විකුණු හොයන් තව එකක් ඇති කියලා හිතන මට හැද. ඇතිනේ ඔය දෙන්නට තේරෙන ඕන වැඩි ගොඩක් අභ්‍යාස ඕනේ. එහෙනම් අපි ණයට විකුණු වලට යමු. තව ගණන් කීපයක් ඕන නම් දෙන්න පුළුවන් අත් පිට විකුණු හොයන්. ටියුට් එකේ තියෙනවා මේ වගේ දෙද්දි හදන්න. මේ වගේම තව ගණන් තුනක් විතර හදන්න ඕනේ. දෙන්නට එකක් කරගමන් තේරෙනවා ඉතින් සමහර. එහෙනම් අපි ණයට විකුණු පැත්තට යමු. මම තව ගණන් දෙන්න කියලා බැලුවේ ඒකේ මොන්නේ. තේරෙනවනේ. ටියුට් එක දුන්නම මේකේ ගණන් ටිකක් දාලා තියන්න. ඒ ටිකත් හදන්න ලබන සතිය වෙන්න කලින් ටියුට් එකක් දෙන්නම්. හරි. එහෙනම් ණයට විකුණු ණයට ගණන් හොයන්න අපි උත්සාහ කරමු. එහෙනම් ඊළඟ අභ්‍යාස අංක නම් මට මතක නැහැ. අංක දාලා ලියන්න. ගණක් තියෙනවා ලියා ගන්න මෙන්න මේක ලියන්න. ඉතින් 6 කියලා ගාන පූජාගේ ව්‍යාපාරයේ කියලා. ඒක ලියාගමු. පූජාගේ ව්‍යාපාරයේ 2020 මාර්තු මාසයට අදාළව පහත තොරතුරු ඔබට සපයා ඇත කියලා චූටි ගානක් දීලා තියෙනවා. ඒ චූටි ගාන විදෙන්න ලියන්න. ණය ගැති ලැබීම්,
සොරි ණය ගැති පාලන ගිණුමේ 3.1 ශේෂය 3.32 ශේෂ දීලා තියෙනවා. 2020 මාර්තු මාසෙත් ණය ගැතියන්ගේ ලක්ෂ 3ක් ලැබුණ කියලා තියෙනවා. අවශ්‍ය වන්නේ ණයට විකුණුන තමයි හොයන්න තියෙනවා. චූටි ගණන් ණයට විකුණුන. ඒ වගේ චූටි චූටි වැඩ කරද්දි හිතනවා ඇයි අපි මේව කරන්නේ කියලා. ඔය ඔක්කොම එකපාරට දාලා අපි ප්‍රකාශනය හදන්න ඕන අන්තිමට ලබන සතියේ. ඒ සඳහා තමයි මේ පොඩ පොඩ හුරු කරන්නේ. එකෙත් ගාන ලිලුනම් මෙසේජ් එකක් දාන්න ඕකේ කියලා. පුංචි ගානක් එකන වැඩි වෙලා යන්නේ. නේද? ඒක තියෙන ණයට විකුණුම් හොයන්න. ඒතර ණයට විකුණුම් හොයන්න අපිට ණය ගැති පාලන ගිණුමක් සෝරි මේ මුදල් පාලන ගිණුමක් හරියන්නේ නැහැ නේ. අපි දන්නවා ණයට විකුණුම් හොයාගන්න නම් හොඳම ක්‍රමය තමයි විකුණුම් ජර්නලේ. ඉතින් ක්‍රමවත් ගිණුම් වාර්තා පවත්වාගෙන ගියේ නැති ආයතන ගැන අපි කතා කරන්නේ. එවැනි ආයතනවල විකුණුම් ජර්නල් නැහැ. එහෙනම් අපි ණයට විකුණුම් හොයන්න විකල්පයක් විදියට පාවිච්චි කරනවා ණය ගැති පාලන ගිණුම. මේ ණය ගැති පාලන ගිණුමට විකුණුම් පිටපත් වෙනවනේ. ආයෙත් පාලනගිනුමක් එයාල ළඟ නැහැ. අපි තොරතුරු ටික රැස් කරගෙන කටුවට පෙර වැඩ යටතේ පොඩි ගිනුමක් හදාගන්න ණයගැති පාලන කියලා. ණයගැති පාලන ගිනුම නැත්තම් වෙළඳ ලැබී යුතු පාලන ගිනුම කියන්නත් පුළුවන්. ණයගැති පාලන කියලා ලියන්නේ තාම විභාගෙට එන්නේ ණයගැති පාලන කියලා. මේ අවුරුද්දාවෙත් ණයගැති පාලන කියලා. වෙළඳ ලැබී යුතු පාලන කියලා උගන්වන්න කිව්වට එහෙම එන්නේ නැහැ තාම. හරි ඊට පස්සේ ණයගැතියන්ගේ ආරම්භක ශේෂය අපි හොයාගන්න ඕනේ. ණයගැතියෝ කියන්නේ අපි දන්න වත්කම් වර්ගයේ ගිණුමක්. ඒතර වත්කම් වර්ගයේ ගිණුමක නම් ශේෂය තියෙන්නේ හරට. වත්කම් වැඩිවීම හර නිසා වැඩි පැත්තේ ශේෂය ශේෂීගේ හරට. ඒතර ණයගැති පාලන ගිණුමේ ආරම්භක ශේෂය ලක්ෂයක්. වත්කමක් නිසා හර ශේෂයක්. ආරම්භක ශේෂයක් නිසා ගිණුමේ මුලි. ඔන්න ඕකත් වරදින ළමයි ඉන්න. මෙන්න මේක අහගන්න මෙහෙම. ගිණුමක ආරම්භක ශේෂය ගිණුම හදන්නේ ඉහළ සිට පහළටනේ. මේ මේවා hina යන ප්‍රශ්න හැබැයි ඒගොල්ලෝ විදෙනට ප්‍රශ්න යන ඕනනේ සමහරවල්මයි අහන ප්‍රශ්න ඕව. දැන් මේ ගිණුම හදන්නේ ඉහළ සිට පහළට. එතකොට ආරම්භක ශේෂය තියෙන ගිණුමේ උඩින්. අවසාන ශේෂය තියෙන ගිණුමේ පහළින්. يعني මෙහෙම පල්ලෙහාටනේ ගිණුමක් හදන්නේ අපි. දැන් මේ ආරම්භක ශේෂය ගිණුම උඩින් අවසාන ශේෂය ගිණුමේ පහළින්. ওই දෙන්න එක අපි දන්න එක කියලා දන්න මම මේ නිකන් කියන්නේ. එතකොට ණය ආරම්භක ශේෂය ගිණුමේ උඩින් අවසාන ශේෂය ගිණුමේ පහළින්. ඊළඟට ඔව් බෝඩ් එක පේන්නේ නැහැ. ආ වීඩියෝ කෝප් කළා මන්නේ. සෝරි සෝරි. ණය ගැති පාලන ගිණුමක් හදන්න ඕන. ණය ගැති පාලන ගිණුමක් අපි හදන්න ඕන. ණය ගැතියගේ අපි ගිණුම හදන්නේ ඉහළ සිට පහළටනේ. ඒතර ගිණුමක ආරම්භක ශේෂය තියෙන ගිණුමේ උඩින් අවසාන ශේෂය තියෙන ගිණුමේ පහළින්. ඕක තේරෙන්න ඕන. ඊට පස්සේ වත්කමක් නම් ශේෂය හරට, වගකීමක් නම් ශේෂය බැරට. ආරම්භක ශේෂය වත්කමක් නම් ඉහළින් හරට. හරට ආරම්භක ශේෂ වගකීමක් නම් මෙතන බැලට අවසාන ශේෂ නම් ගිණුමේ පහළ වැඩි හිතන්න තිබ්බ ඔබ සමහර අය බය වෙනවා කිව්ව ගම ගිණුම හදන්නේ ඉහළ සිට පහළට නිසා ගිණුමේ උඩින්ම තියෙන ආරම්භක ශේෂය ගිණුමේ පහළින් පතුලේ තියෙන අවසාන ශේෂය
ඕක දන්නවයි දෙන්න සමහල්ලමෙන්ට වරදින් නිසා මම මේ කියන්නේ ආරම්භක ශේෂ මේ ගිනුමේ උඩ ආරම්භක ශේෂ ගිනුමේ අන්තිමට මේ සපත් දෙකට යටින් තියෙන අවසාන ශේෂය ඊට පස්සේ හර බැර තීරණය කරන්න ඉතින් දිත් සටහන් වත්කම් ශේෂයක් නම් හරට වගකීම් ශේෂයක් නම් බැරට ඒතර ගාණේ අපිට දෙනුනේ ණය ගැතියෝ ණය ගැතියන්ගේ ශේෂය අපිට කිය දීලා තියෙන්නේ 100ක් ඒතර ණය ගැතියෝ කියන්නේ වත්කමක් නිසා හර ශේෂයක් 100ක් හරට දැම්මම අවසාන දිරට ණය ගැති ශේෂය 200ක් අවසාන ශේෂිතින් ගිනිමේ පහළ ඉන්නේ 200ක් ණය ගැතියෝ කියන්නේ වත්කමක් එහෙනම් ශේෂයේ ඊගේ තියෙන පැත්ත තමයි අපි මුලින්ම හිතාගන්නේ හරට 200ක් ශේෂීගේ හරට එනවා නම් ශේෂයේ පහළට ගෙන යෑම බැරට තියෙන උන 200ක් කියලා හරි නේද ඒක හරි ඊට පස්සේ අපි මේ හොයාගෙන යන්නේ මොනවද ණයට විකුණුම් අපි දන්නවද දන්නේ නැහැ හැබැයි ණයට විකුණුම් වල දිත්ත සටහන අපි දන්නවා අපිට අවශ්‍ය ණයට විකුණුම් දන්නේ නැහැ ණයට විකුණුම් වල දිත්ත සටහන අපි මීට පෙර උපයෝගී පොත් පාඩමේදී ඉගෙන ගත්ත විකුණුම් ජර්නල් යටතේ ණයට විකුණුම් වල දිත්ත සටහන විකුණුම් ගිනුම බැර ණය ගැති පාලන ගිනුම හර අපිට මතක තියාගන්න අසම්පූර්ණ සටහන් ඇසුරෙන් තොරතුරු හොයන්න නම් ගිනුම් කරණය ගැන හොඳ අවබෝධයක් තියෙන ළමයට විතරයි ඕක පුළුවන් වෙන්නේ ඇයි ඉතින් හරිම ක්‍රමෙත් නෙමෙයි විවිධ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා ඒ විවිධ ක්‍රම සියල්ල ගැන අවබෝධයක් ඇති කෙනෙක් වෙන්න ඕන. ඒතර විකුණුම් ගිනුම් බැර ණය ගැති පාලන හර කියලා අපි විකුණුම් හොයා ගන්න ඕන. ඊට පස්සේ අතිරේක තොරතුරක් නැත්නම් වගුවට යටින් තියෙන මාසය තුළ සල්ලි හම්බුනාලු ලක්ෂ 9ක්. ණය ගැතියන්ගෙන් සල්ලි හම්බුනා නම් දිස් සටහන කියන්නේ මුදල් පාලන ගිනුම හර. මේ මුදල් පාලන ගිනුමද නැහැ ණය ගැති පාලන. එහෙනම් මුදල් පාලන ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර ලක්ෂ කීයක්ද? නමයක් දහස් වලින් 900ක් හරි නේද විකුණුම් වල දිස් සටහන විකුණුම් බැර ණය ගැති පාලන හර කියලා හිස්තැනක් තිබ්බා මුදල් හම්බුන ප්‍රමාණය ගිණුම් ගත කරා මුදල් පාලන හර ණය ගැති පාලන බැර ඊට පස්සේ අපි ණය ගැති පාලන ගිණුමේ නොදන්න පැත්තක් එකතු කරන්න බැරි නිසා දන්න පැත්ත එකතුව ගමු 1100ක් ඒකතුව දෙපැත්තෙම සඳහන් කරා කෙරළ මේ උඩ 100 අඩු කරාම ඔන්න විකුණුම් හම් වෙනවා ලක්ෂ 10ක් 1000ක් ණයට විකුණුම් නයිට විකුණන ලක්ෂ 10ක් හරි නේද එහෙනම් දැන් අපි ණයට විකුණුම් හොයන එක අභ්‍යාසයක් කරා තව තුන හතරක් දෙන්න පුළුවන් එකක් ඇති කියලා හිතන මට ඉතින් මතකයි දෙන්නට පුළුවන් කියලා තේරෙනවා තව දෙන්න පුළුවන් ටියුට් එකේ තියෙනවනේ ඒව හදන්න එතකොට හරි ඊට පස්සේ අපි ඊළඟ අභ්‍යාසෙදි බලමු ණයට ගණන් හොයන්නේ කොහොමද කියලා ණයට ගණන් හොයන්නේ තෝකෙම අනිත් පැත්ත. ණය හිමි පාලන ගිණුමක් හදලා ආරම්භක ශේෂය අවසාන ශේෂය ලියලා මුදල් ගෙවීම සඳහන් කරාම ණය හිමියන්ට සෝරි ණයට ගණන් හොයා ගන්න පුළුවන්. එහෙනම් ගාන ලියා ගන්න 7 වෙනි. මම මේකේ අංක 7 වුණාට ඔයාගේ අංක මන් දන්නේ නැහැ. මං ගණන් වෙනස් කරානේ. 7 නම් 7 කියලා දාන්න. අවන්තිගේ ව්‍යාපාරයේ පහත තොරතුරු බෙඩ සප්පේ ඇත කියලා පුංචි වගුවක් දීලා තියෙනවා. ඒ වගුව ලියාගෙන පහලින් ලියන්න මාර්තු මාසයේදී ණය හිමිය ගෙවු මුදල ලක්ෂ 19 අවශ්‍ය වන්නේ ණයට ගණන් කොපමණද කියලා. දැන් ඔය දෙන්නේ හිතන්න එපා විභාග ගණන් එන්නේ ඔහොම කියලා නෑ. විභාග වෙන ලොකු ගාණක් එන්නේ. ඒ ලොකු ගාණ හදන්න එක එක් තොරතුරු හොයාගන්න විදිය මම එකිනෙක කියලා දෙමු. එහෙම උගන්වන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඉතින් ඒක අර උගන්වන එක්කෙනා තීරණය කරන මෙහෙම ක්‍රමක්‍රමයෙන් ගියාම ළමයට අන්තිම තොරතුරු ටික පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ ඔක්කොම එක පාට උගන්වන්න පුළුවන් කියලා හිතන අයත් ඉන්නවා ඉතින්. එහෙමත් පුළුවන් ඉතින්. එතකොට ඉතින් දක්ෂ ළමයින් විතරක් තේරෙයි අනිත් අයට බුදු සරණයි. දැන් විදෙන දක්ෂ නැතුව නෙවෙයි ඉතින් මම උගන්වන විදියට මම ඉතින් වෙනස් නොකර හැමෝටම එක විදියට උගන්වනවා. ඒ ගාන ලියලා මැසේජ් එකක් දාන්න ඕකේ කියලා ඊට පස්සේ හදලා දාන්න. තනියෙන් හදන්න පුළුවන් ඒ දෙන්නට. මම හදන්නම් බෝඩ් එකේ.
නේද? ඒ ගානත් ණය හිමි පාලන ගිණුමක් හදලා ණය හිමි පාලන ගිණුමක් හදලා හදමු අපි අරකෙම අනිත් පැත්ත තියෙන. ඔහොම තියන්න පුළුවන් නේ? ඔගේ සිග්නල් ප්‍රශ්නයක් නෑ දෙන්නට නේ? සමහර ළමයින්ට ඔහොම කරාම සිග්නල් අවුල් යනවා. අවුලක් ගියොත් කියන්න මම ස්ක්‍රීන් එක ඔහොම තිබ්බනම් මට ලේසි. ණය හිමි පාලන ගිණුමක් අපි හදාගමු. ණය හිමි පාලන ගිණුමක් අපි හදලා ආරම්භක ශේෂය ලියමු. ණය හිමි පාලන ගිණුමේ ආරම්භක ශේෂය අපිට දීලා තියෙනවා 108,000 වලින් 800ක්. ඒතර ණය හිමියෝ කියන්නේ වගකීමක් කියලා අපි දන්නවා. ඒක නිසා වගකීම් වැඩි වීම බැර නිසා බැර ශේෂය. ආරම්භක ශේෂය නිසා ගිණුමෙත් ආරම්භය. ගිණුමක ආරම්භය කියන්නේ ඉහළ. අවසාන ණය හිමි ශේෂය කියන්නේ ගිණුමේ අවසානය. ණය හිමියෝ කියන්නේ වගකීමක් නිසා බැර ශේෂය. ශේෂීගේ තමයි බැරට තියෙන්න ඕනේ 700ක්. ශේෂීගේ බැරට එන්න නම් පහළට ගෙන ගිය ශේෂය ඉහළට යන්නේ. එහෙනම් ශේෂයේ පාගේ මතක ඇතුව ලියන්න ඕනේ. කීයද 700ක්. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි මේ කවුරු හොයාගෙන දෙන්නේ ණයට ගණුම්. ණයට ගණුම් කීයද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ සඳහා සම්මත දිට්ඨ සටහන අපි දන්නවා. ගණුම් වියදමක් නිසා ගණුම් ගිනුම හර ණය හිමි පාලන ගිනුම බැර. ගණුම් ගිනුම හර ණය හිමි පාලන ගිනුම බැර. අන්නේ වටිනාකම තමයි අපි හොයන්නේ. ඒක දන්නේ නැහැ අපි. අපි දන්නවා ණය හිමියන්ගෙන් බාණ්ඩ ණයට ගණුම් කරාම පස්සේ අපි සල්ලි ගෙවනවා. ගැනුම් අපි දන්නේ නැති නිසා ණය හිමියන්ට කළ ගෙවීම් අපිට දීලා ඇති. ණය හිමියන්ට සල්ලි ගෙවුවා 1900ක්. ඒකෙදි සටහන් අපි ගැන්නුව මුදල් ගෙවීම් ජනලේ යටතේ. ණය හිමියන්ට මුදල් ගෙවීමක් ගිණුම් ගත කරන දිට්ඨ සටහන මුදල් පාලන බැර. ණය හිමි පාලන ගිණුම හර 1900ක්. ඊට පස්සේ ණය හිමි පාලන ගිණුමට තව දේවල් එන්න පුළුවන්. මොනවද? ආපුසු යවුම් ගාණේ සඳහනක් නැහැ. ඊළඟට ලදවට්ටම් ගාණේ සඳහනක් නැහැ. ණය ගැති ශේෂයන්ට හිලව් කිරීම සඳහනක් නැහැ. ණය හිමියා අය කළ පොලි සඳහනක් නැහැ. එහෙනම් අපි හිතන වෙනත් මුකුත් තොරතුරු නැති නිසා මේ පැත දන්නේ නැතුව එකතු කරන්න බෑනේ. දන්න පැත් එකතුව ගමු අපි. ඒතර එකතු වෙනවා 2600. ඒ 2600 මේ පැත්තේ ලියලා 800ක් අඩු කරාම 1800ක්. අර නේද මං අඩු කරා 1800යි. අර නේද 1200 හරි. ඒතර ගණුම් අපිට හොයා ගන්න පුළුවන් වුණා 1800ක් කියලා. අර නේද? එහෙනම් අපි දැන් ගොඩක් තොරතුරු හොයන්න දන්නවා. ප්‍රාර්ථනෙ හොයන්න දන්නවා. ගැණිලි හොයන්න දන්නවා. මුදල් වංචාවක් කරා කිව්වොත් ඒක හොයන්න පුළුවන්. අත් පිට විකුණුම් වගේ එකක් දන්නේ නැහැ කිව්වොත් ඒක හොයන විදිය දන්නවා. ණයට විකුණුම් හොයන්න අවශ්‍ය වුණොත් ණය ගැති පාලන ගිණුමකින් හොයන්න පුළුවන්. ණයට ගණුම් හොයන්න කිව්වොත් ඔයාට ණය හිමි පාලන ගිණුමකින් හොයන්නත් පුළුවන්. ඉතින් ඔකෙන් තව එක වගේ ගණන් 3 4ක් දී දී ඉන්න පුළුවන් මට. එහෙම දෙනවා මම අනිවාර්යෙන් ගණන් 3ක් 4ක්. ඔයි දෙන්නට ඉතින් එහෙම ඔන්න එකක් කියලා දුන්නම ඔක තේරෙනටක් ගාලා. ඊට පස්සේ අපි බලමු ඔගේ අනිත් පැත්ත. ඔගේ අනිත් පැත්ත කියන්නේ දැන් ණයට ගණුම්නේ මම මේ හොයන්න ඉගෙනුවේ. ණයට ගණුම් හොයන්න ඉගෙන ගත්තා වගේම මේ ණය හිමියන්ට කළ ගෙවීම් හොයන්න වෙන ගණන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක ණයට ගණුම් අපි හෙව්වා. සමහර ගණන් තියෙන මේ පැත්තේ ණයට ගණුම් තියෙනවා. ණය හිමියන්ට කළ ගෙවීම ඔයා හොයන්න ඕන. ඒ වගේම ණය ගැති පාලන ගිණුමේ මම දැනට ඔයාලට පුරුදු කරේ ණයට විකුණුම් හොයන්නනේ. ඒකේ අනිත් පැත්ත ණය ගැතියන්ගෙන් ලද මුදල් හොයන්නත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ওই දෙකම හොයන්නේ නැහැ. ওই දෙකෙන් එකක්. දැනට අපි ණය හිමි පාලන ගිණුමක් ගහලා හෙව්වේ ණයට ගණුම්නේ. නමුත් විභාගෙදී ඔයාලට ණයට ගණුම් දීලා ණය හිමියන්ට කළ ගෙවීම හොයන්න කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි ඊළඟ අභ්‍යාස වලින් බලමු ණය ගැතියන්ගෙන් ලද මුදල් සහ ණය හිමියන්ට කළ ගෙවීම හොයන්නේ කොහොමද කියලා. අන්න නේද කලබල නැතුව මේ වැඩ ටික පෙර වැඩ ටික පුරුදු නාම ගණන් හදන්න පුළුවන් ඇති වෙනවා. එහෙනම් අපි 8 වෙනි ගානේ නම් හදමු. 8 වෙනි ගාන ලියලා ඉවරුනම මට මැසේජ් එකක් දාන්න. පුරුවට මං කියවන්න ඕනේ නැහැ. ඔක බලන් දියාගා. ලබන සතියේ ඉඳන් ඔහොම ලියන්න ඕනේ. ටියුට් එකක් මං දෙනවා. එතකොට ඒක ඔයාගේ දෙන්න ගාව අතේ තියෙනවා. මට තියෙන ගාන හදන්න මං ටියුට් එකකින් බලාගෙන. අද ටියුට් එකක් නැති නිසා තමයි මේ අතින් ලියන්න ඕනේ.
ගාන ලීල මෙසේජ් එකක් දාන්න. ඒකෙත් ණයගැති පාලන ගිණුමක් හදන්න තමයි තියෙන්නේ අපිට. ණයගැති පාලන ගිණුමක් හදලා තව චුට්ටයි තියෙන්නේ ඊට පස්සේ අපිට ලොකු ගණන් හදන්න පුළුවන්. දැන් ඊළඟට විකුණුම් පිළිවෙල හොයන්න කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ වියදම් ආදායම් හොයන්න කියලා දුන්නට පස්සේ පාඩම සම්පූර්ණ. මැසේජ් එකක් දාන්න ලීලි වුණාම හරි නේද? හරි එතකොට අපි ගානක් හදමු. ඒකේ තියෙන ණය ගැතියන්ගෙන් ලද මුදල් හොයන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ල ණය ගැති පාලන ගිණුමක් ගහලා හෙව්ව ණයට විකුණුම්. මේ ගානේ තියෙන එකේ අනිත් පැත්ත ණයට විකුණුම් අපි දන්නවා. ණය ගැතියන්ගෙන් ලද මුදල් තමයි හොයා ගන්න ඕනේ. එහෙනම් ඉතින් පොඩි වැඩක් තියෙන අරකෙම අනිත් පැත්ත ඔය දෙන්න දැන් හදලා ඉවරත් ඇති ඉතින්. ණය ගැති පාලන ගිණුමක් අපි හදා ගන්න. නායගැති පාලන ගිණුමක් කියන්නේ වත්කමක් බව දැනගන්න ඕනේ. ඒක උදින දන්න. නායගැති වත්කමක් නම් ශේෂීගේ තියෙන හරට කියලා දන්නවා. ඒතර නිමේෂාගේ ව්‍යාපාරයේ මාර්තු මාසේ ණයට විකුණුම් 1000ක් කියලා දීලා තියෙනවා. ඒක අපි පස්සේ ලියමු. මාර්තු 1 දිනටයි මාර්තු 31 දිනටයි නායගැති ශේෂ දීලා තියෙනවා. මාර්තු 1 කියන්නේ මාසෙ මුල. නායගැති කියන්නේ වත්කමක් නිසා හර ශේෂය. එනම් මාසි මුල කියන්නේ ගිනුමේ මුල උඩ. ගස්වල මුල් තියෙන යට වුණාට ගිනුමේ මුල තියෙන උඩනේ. මුල කොහොම සමානලම යට ලියන්නේ. ඒතොර ශේෂීක කියද 600. ඊට පස්සේ ගස් හැදෙන යටි ඉඳන් උඩට ගිනුම් හදන්නේ උඩ ඉඳන් යටට. මුල කිව්වම උඩ බලන්න ඕන. යට බලන්න. එතකොට ණයගැති ශේෂය 100ක්. අවසාන ණයගැති ශේෂය 100ක්. ශේෂීගේ හරට එන්න නම් ශේෂයේ පාගේ බැරට ලියන්න ඕන අපි 100ක් කියලා ලිව්වා. ඊට පස්සේ ණයට විකුණුම් අපිට දීලා තියෙනවා 1000ක්. ණයට විකුණුම් වල දිස් සටහන අපි දන්නව නේද? විකුණුම් ගිනුම බැර, ණය ගැති පාලන ගිනුම හර. දහස් වලින් හදන නිසා අපි 1000ක් කියලා ලියමු. ඊට පස්සේ අපිට හොයන්න කියන්නේ ණය ගැතියන්ගෙන් ලද මුදල. ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණම ලද මුදල අපි දන්නේ නැති වුණාට දිස් සටහන දන්නවා අපි. මුදල් ගිනුම හර. ණයගැති පාලන ගිනුම බැර කියලා. ඒ යගේ අපි දන්නේ නැහැ. ණයගැති පාලන ගිනුමට තවත් දේවල් එනවා. ආපොස්සෙවුම්, දුන්නට්ටම්, හානි කරන අලාභ. ඒ පිළිබඳ ගැටලුවේ කිසිම සඳහනක් නැහැ. එහෙනම් අපිට පැහැදිලි මේ ගානේ ණයගැති පාලන ගිනුමට බලපාන සියලුම දේවල් අපි පිටපත් කළා අවසාන. මේ පැත්ත දන්නේ නැති නිසා එකතුව ගන්න බැහැ. අර පැත්ත එකතුව ගත්තා 1600ක්. 1600න් 100ක් අඩු කරාම ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙලා 1000 කියද්ද 500ක්. දැන් ණයගැතියන්ගේ ලද මුදල 1500ක් කියලා අපි ගණනය කරා. දැන් ඔය දෙන්නේ කියයි ඉතින් ණයගැති පාලන ගිණුමක්ම හදන්න ඕනද ඕකට? නැහැ. ණයගැති පාලන ගිණුමක්ම හදන්න නැතුව තව ක්‍රමයකට ඕන නම් කියලා දෙන්න පුළුවන්. මෙහෙම. කොහොමද? 3යි 1 දිනට තියෙන ණයගැති ශේෂ ලියා ගන්න. කියද 600ක්. ඊට පස්සේ ණයට විකුණනම ණයගැති ශේෂය වැඩි වෙනවානේ. ණයට විකුණුම් ටික මම මේකට එකතු කරගන්න. 1000ක්. ତେන ණයගැතියන්ගෙන් සම්පූර්ණයෙන් ලැබෙන්න තිබ්බ 1600ක්. හරිද? ඒකෙන් ලද මුදල අඩු කරන්න ඕන. ලද මුදල අඩු කරන්න කියුවොත් අපි දන්නේ නැහැ. ලද මුදල අඩු කරාට පස්සේ
එම නිසා අවසාන ශේෂය අපිට අපි දන්නවා අවසාන ශේෂය 100ක් එන අවසානයේ 1600ක් මේ 600ක ශේෂයක් තිබුණා ණය විකුණුම ශේෂය වැඩි වුණා ඒ අනුව ණය ගැතියන්ගෙන් දැන් ආයෙ යුතු මුළු වටිනාකම 1600ක් ලද මුදලයි අවශ්‍ය ඒක ණය ගැතියන්ගේ අඩුවීමක් නමුත් ඒ සංඛ්‍යාව දන්නේ නැති නිසා කොටුවක් ගලඩ තිබ්බා ඒ සියල් අවසාන ඉතිරි ශේෂය 100ක් නම් නායකයන්ගේ ලද මුදල 1500ක් කියලා මෙහෙම ගණනය කරන්නත් පුළුවන්. පුතු ගිනුමකින්ම හදන්න කියලා නීතියක් නැහැ. නමුත් accounting ඉගෙන ගන්න ළමයි ආස මේ වගේ ගිනුමකින් හදන්න. ගිනුම් ගැන නේකලා වැඩිපුර ඉගෙන ගත්තේ. මේ වගේ ක්‍රමවල සමහර ළමයි කැමති නැහැ. එහෙනම් මේ ක්‍රමයට හදන්න. ඕන ක්‍රමයකට පුළුවන් 1500 ආවනම් හරි. එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා නායකයති පාලන ගිනුමකින් විකුණුම් හොයන්න දැන් අපිට පුළුවන්. නායකති පාලන ගිණුමකින් නායකතියන්ගේ ලද මුදල් හොයන්න පුළුවන්. ණය හිමි පාලන ගිණුමක් හදලා අපි ණයට ගණුම් හොයන්න ඉගෙන ගත්තට ණය හිමියන්ට කළ ගෙවීම් හොයන්න ඉගෙන ගත්තේ නැති නිසා අපි තව අභ්‍යාසයක් සාකච්ඡා කරමු අංක 9. ඒකෙදි අපි බලන්නේ ණය හිමියන්ට කළ ගෙවීම් ගණනය කරන්න. ඒතර බොහොම කලබලයක් නැතුව මේ හිමීට හිමීට කෑ ගහන්න නැතුවනේ ඌ කියන්නේ නැතුව තමයි උගන්වන්නේ ලේසි. ටිකක් කම්මැලිත් ඇති ඉතින්. පස්සේ අපි ওই ටික ඔක්කොම දාලා ටිකක් පටපට ගාලා ලොකු ගණන් හදනවා මුලින් පටපට ගෑවම පාඩම අමාරු වෙන නිසා හරි නම වෙන එක පේනෝ නේද ඒක ලියාගෙන මැසේජ් එකක් දාන්න මට ලියලි වරුණාම දැන් තොරතුරු කොච්චර ගණන් ගත්තද කියලා බලන්න ප්‍රාද්ධනිය පුළුවන් ගැණිලි පුළුවන් මුදල් වංචාව පුළුවන් ඊළඟට ණයට විකුණුම් පුළුවන් ණයට ගණුම් පුළුවන් ණය ගැති ලැබීම් ණය හිමි ගෙවීම් පුළුවන් තොරතුරු 7ක් දැන් උගන්වලා තියෙනවා. තවත් තොරතුරු 5ක් 6ක් තියෙනවා. තොරතුරු වර්ග 12ක් විතර හොයන විදිය කියලා දුන්නට පස්සේ විභාගයේදී බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙට උත්තර ලියන්න හෙවත් බාබලා ප්‍රකාශය මූල තත්ත්ව ප්‍රකාශය හදන්න තොරතුරු කොහොමද හොයාගන්නේ කියලා අඬන්නේ නැහැ ළමයි. ඒ ළමයින්ට හදන ක්‍රමය කියලා දුන්න නිසා. ක්‍රමයක් කියලා දෙන්න තුමන් ගාන හැදුව ළමයි කෑ ගහන කොහොමද හැදුවේ මට තේරුන්නේ නැහැ. හරි 9 වෙනි ගාන ලියන්න. ශශිකලාගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසේ හරි නේද ගාන ලියලා මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා ඊට පස්සේ ඒක ණය හිමි පාලන ගිණුමක් ගහලා අපි හදමු මේව හරි ලේසි පාඩමක් නේ නෑ තාම පාඩම පටන් ගත්තේ නෑ පාඩමට අවශ්‍ය තොරතුරු ක්‍රමානුකූලව එක එක කියලා දෙන්න ඊට පස්සේ මේ ඔක්කොම අපි එකපාරට ගණනය කිරීම තමයි වෙන්නේ එක එක කියලා දෙන්න පොඩි කාලේ කියලා දෙන්නේ A B C D කියලා උගන්වලා රචනා ලියනෝනේ. අනේ වගේ මම මේ පාඩමට අදාළ A B C D උගන්වනවා. ඊට පස්සේ ඒ ඔක්කොම ටික දාගෙන අපි වාක්‍ය ලියනවා ඊට පස්සේ. වාක්‍ය ලියද්දී අහන්නේ A අකුර කොහොමද? B අකුර කොහොමද ලියන්නේ? E අකුර මට මතක නෑනේ. අනේ එහෙම නොවෙන්න තමයි මේ උගන්වන්නේ. අමාරු පාඩමක් දැහුවොත් ඔව් ගොඩක් ළමයි අමාරුයි කියලා කියනවා. මට අමාරු වෙන්න විදියක් නැහැ ඉතින්. පැහැදිලිව කියලා දෙනවා නම්. අනේ දෙක හදන්න පුළුවන් එන අපිට ණය හිමි පාලන ගිණුමක් හදලා දැන් විදෙන්න තනියමත් පුළුවන් හදලා ඉවරත් ඇති ණය හිමි පාලන ගිණුමක් හදන්න ණය හිමි පාලන ගිණුමක් හදන්න ණය හිමි ඔකෙන් අපේ වගකීමක් එන වගකීම් නම් ශේෂ තියෙන්නේ බැරට කියලා අපි දන්නවා
නයිහිමි පාලන ගින්න. නයිහිමියන්ගේ ශේෂයේ වගකීමක් නිසා බැරට ශසිකලාගේ ව්‍යාපාරයේ ජනවාරි එක දිනට නයිහිමි ශේෂ 210 වලින්. ආරම්භක ශේෂ නිසා ගිනුමේ මුල තියෙන උඩ. උඩින් නම් පහළට ගිනුම් හදන්නේ. ගස් වැවෙන්නේ පහළ ඉඳන් උඩට. ගස්වල මුල් තියෙන යට. මේ ගිනුම් 200. එතකොට නයිහිමි ශේෂ 200. ඊට පස්සේ නයිහිමියන්ගේ අවසාන ශේෂ 250. 250 කියන්නේ නයිහිමි වගකීමක් නිසා අග ශේෂයේ තියෙන යට 250 ශේෂයේ පාගේ ශේෂීගේ කියලා අපි දාන්න ඕනේ. ඊට පස්සේ අපි මේ හොයාගෙන යන්නේ නයිහිමියන්ට කළ ගෙවීම. නයිහිමියන්ට කළ ගෙවීම අපි දන්නේ නැහැ. නමුත් ඊට අදාළ දිත්ත සටහන අපි මීට පෙර පාඩම් වලින් ගෙනගෙන තියෙනවා. මුදල් ගෙවීම ජර්නලේ යටතේ. මුදල් පාලන ගින්ම බැර නයිහිමි පාලන ගින්ම හර කියලා අපි නයිහිමි ගෙවීම සම්බන්ධ දිත්ත සටහන ලියාගත්තා. සංඛ්‍යාව නොදන්න නිසා හිස්තැනක් තියෙනවා. ඕන නම් මේ සංඛ්‍යාවට විතර කොටුවක් ගහන්න පුළුවන්. මම අර ඔක්කොටම ගහන්න ලේසියි. ඊට පස්සේ ඉතින් නයිහිමියන්ට කළ ගෙවීම හොයන්න නම් අපිට ණයට ගණුම් දෙන්න ඕනනේ. ණයට ගණුම් ගන්න තියෙනවා 108යි. ණයට ගණුම් උගන්වන්නේ ගණුම් ජර්නලේ යටතේ. එහෙනම් මීට මාස ගානකට කලින් අපි ණයට ගණුම් කියලා දුන්න ගණුම් ජර්නලේ යටතේ. ගණුම් ගිනුම හර නයිහිමි පාලන ගිනුම බැර. තුරෙන්නේ දිස්සටහන් දන්න කෙනෙක්ට විතරයි මේ පාඩමේ විදියට අවශ්‍ය තොරතුරු අර පෙර පාඩම් වල දැනුම තමයි පාවිච්චි කරන්නේ. ඒතර දැන් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ පාඩමේ දැන් අපි ගණන් ගොඩක් හදුවනේ. මේ පාඩම කියලා එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ පාඩම දිවන්නන්න කියලා දෙයක් තිබුණේ නැහැ. දැන් මෙතෙට ගණුම් ආවේ දැනුම ආවේ ගණුම් ජර්නලේ. මුදල් දැනුම ආවේ මුදල් ගෙවීම් ජර්නලේ. ඒකයි මම කිව්වේ මේක පාඩමකුත් නෙමෙයි කියලා. පෙර පාඩම් ටික තොරතුරු හොයාගන්න සංවිධානය කරගන්නේ කොහොමද කියලා උගන්වන්න ඕනේ. يعني වෙනම තියරියක් උගන්න පාඩමක් නෙමෙයි මේක. දැන් නිෂ්පාදන පිළිවෙලේ කරනවා නම් නිෂ්පාදන පිළිවෙලේ කනේ හදන විදිය කියලා දෙන්න. අසම්පූර්ණ සටහන් කියන්නේ පාඩමක් නෙමෙයි අර පෙර පාඩම් වල දැනුමේ මේක වැඩේ කරගන්න විදිය පොඩ්ඩක් ක්‍රියාවලියක් කියලා දීම තමයි වෙන්නේ. හරි නයිහිමි පාලන ගිනුම තව එනවා ආපසු යවුන් ලදවට්ටම් ඒ කිසිවක් සඳහන් වෙන්නේ නැති නිසා නයිහිමි පාලන ගිනුම එකතුව ගත්තම 1000යි. 1000න් 250ක් අඩු කරාම නයිහිමියන්ට කළ ගෙවීම 750ක් කියලා අපි ගණනය කළා. 750ක් ලෙස ගණනය කළා. හරි. එතකොට දැන් අපිට පුළුවන් ණයට ගණුම් හොයන්න පුළුවන්. නයිහිමියන්ට කළ ගෙවීම හොයන්න පුළුවන්. ණයට විකුණුම් හොයන්න පුළුවන්. ණයගේ තියන්ගේ ලද මුදල් හොයන්න පුළුවන්. ඊට පස්සේ තින් අපිට එනම් විකුණුම් පිරිවැය සහ දරලාභේ හොයන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඊට පෙර මම තව අභ්‍යාස දෙකක් දෙන්නම්. ওই වගේ නෙමෙයි ටිකක් අමාරු දෙකක්. ඒ දෙකත් හදලා ඊට පස්සේ අපි බලමු. අතහම අතරනවා. ඉන්ටර්වල් එකක් දුන්නා නම් හොඳයි දැන් ওই දෙන්නටනේ. විනාඩි 5ක් විතර වතුර ටිකක් එහෙම බීලා එන්න ඒක. 6:46 6 කියන්නේ 45යි. මට අමතක වුණා ඉන්ටර්වල් එක. 6:45 නම් විනාඩි 10ක් විතර ගන්නවා එතකොට. 7යි විනාඩි 10ක් විතර අරන් ගන්න වෙලාව අමුතු වෙලාවක් තියෙන 6:46 කියන්නේ 6:56ට අතට විතර එන්න. මෙහෙම මීටින් එක මන් තියලා තියන්නම්. විනාඩි 10ක විතර ඉන්ටර්වල් එකක් ගන්න. 7ට කලින් එන්න කොහොම හරි. විනාඩි 15ම ගන්න එපා ඉතින්. ඉන්ටර්වල් එකක් අරන් ඇවිල්ලා මේ WhatsApp එකට මැසේජ් එකක් දානවද මට? මම මීටින් එක මෙහෙම තියන්න විදෙනට ඕන නම් ලීව් වෙලා අපෝ ජොයින් වෙන්න. මේ මැසේජ් එකක් දාන WhatsApp එකට. මේකට දැම්මට එපා මම මේ ෆෝන් එක අතේ තියන් ඉන්නේ. ඉන්ටර්වල් ඉවරුනාම ඇවිල්ලා මට මැසේජ් එකක් දාන්න. 7ට කලින් එන්න. විනාඩි 10ක් විතර අරගෙන. වතුර ටිකක් එහෙම බීලා එන්න.